දම් සිහනද නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම් රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදාමකා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු සාදු පිංගතුනි අද මාසිකව කරනු ලබන මේ දහම් වැඩසටහනේ අපි ඉගෙන ගන්නේ අපේ ජීවිතයට යහපත උදා කරගන්නට උපකාරී වෙන ධර්මයයි. මනුස්ස ලෝකේ ඉපදිලා අපි තේරෙන වයසේ එනකොට අපි හැමෝටම දියුණු වෙන්න ඕන කියලා ආසාවක් ඇති වෙනවා නේද? සාමාන්‍යයෙන් මැටිගයක් හදාගෙන ඉන්න එක්කෙනෙකුට මොකක්ද ඇති වෙන ආසාව? ගඩොලින් හොඳට ගයක් බැඳගන්න. සිමෙන්ති දාලා තියෙන කෙනෙකුට ඇති වෙන ආසාව මොකක්ද? ටයිල් ටිකක් අල්ලගන්න. සාමාන්‍ය වැසිකිළියක් තියෙන කෙනෙකුට ආසාව මොකක්ද? හොඳට බාත්รูම් කට්ටලයක් දාගෙන හයි කරගන්න. සයිකලේ යන කෙනෙකුට ආසාව මොකක්ද? ඔව්, ඊට වඩා හොඳ වාහනයක් ගන්න. පාරේ තියෙන්නේ නිකම් මැටිනම් ඒ පාර දෙපැත්තේ ඉන්න අයට තියෙන ආසාව මොකක්ද? පාරට තාර දාගන්න. ගමට ලයිට් නැත්තම් තියෙන ආසාව මොකක්ද? ඒකට අපි මොකක් කියලාද කියන්නේ? අපි කියමු දැන් ඒ හැම ගෙවල්ම හොඳට හදලා සිවිලින් ගහලා ටයිල් අල්ලලා වාහනක් තියෙනවා, පාරත් හොඳයි, ලයිට් උත්තරක්. එතකොට අපි ඒ පැත්ත මොකක් කියලාද කියන්නේ? දැන් ඒ පැත්ත දියුණුවයි. දැන් මිනිස්සු ආසයි දියුණු වෙන්න. හැබැයි මරණේ මත්තිත් ඒ වගේ හොඳ තැනකට යන්න ආසාවක් තිබ්බොත් නේද ඒ ආසාව හරි වෙන්නේ? ඇයි දැන් ජීවත් වෙලා ඉඳිද්දි දියුණු වෙන්න ආස කෙනා මැරුණාට පස්සේ එහෙම ආසාවක් එයාගේ නැත්තම්, මට මැරුණාට පස්සේ මීට වඩා හොඳ දියුණුවක් ඇත්නම් හොඳයිනේ. මට මැරුණාට පස්සේ මීට වඩා යහපත් විදියට ඉන්න ඇත්නම් හොඳයිනේ, මීට වඩා සැපවත්ව ඉන්න ඇත්නම් හොඳයිනේ කියලා කල්පනාවක් ආවොත් ඒ කල්පනාවෙන් එයාට මොකක් ලැබේවිද? ඒ කිව්වේ දැන් ඔන්න ගෙදර සිමෙන්ති දාලා තියෙන්නේ. එතකොට ඒ අම්මාට හිතෙනවා මේගේ ටයිල් අල්ලගත්තොත් හොඳයි, තාපි බැඳගත්තොත් හොඳයි. එතකොට ගේ ටිකක් ලොකු කරලා හදාගත්තොත් හොඳයි. සමහරට ඒ නිසාම එයා ළමයිවත් දාලා සැමියාවත් දාලා මොකද්ද කරන්නේ? ඔව්, ඔය කොහේ හරි රටකට පයින්නෝ පැනලා දහදුක් විදිනෝ. ඉඳලා බොහොම අමාරුවෙන් කීයක් හරි හොයාගෙන මෙහෙට එවනවා. එතකොට ඒකින් ස්වාමියා
ඒ සල්ලි නාස්ති කරන්න ඇතුව ඒ සල්ලිවලින් ටයිල් අල්ලලා ගේ ලොකු කරලා හදලා ළමයින්ටත් උගන්නලා ඒ අම්මා එන වෙලාවට එහෙම තිබුණොත් ඒ අම්මා ගොඩාක් සතුටු වෙන්නේ නැද්ද? ඒ අම්මා ගොඩාක් සතුටු වෙනවා මගේ උත්සාහය සාර්ථකයි කියලා. ගිහිල්ලා ඉද්දී පරණ තත්ත්වෙම තිබ්බොත් තවත් ණය තුරුස් වෙලා තිබුණොත් සැමියා පරණ ආදරේ නැතුව හිටියොත් ළමයිනුත් නිකන් විනාශ වෙලා තිබ්බොත් ඒ අම්මා ආවට පස්සේ ඒ අම්මා පිස්සියක් වගේ හැසිරෙවි නේද? මම පිටරට ගිහිල්ලා මම මේ මහන්සි වෙලා වළං හොදලා හොදලා මේ ඇවිල්ලා මේකද මට ලැබිච්ච තෑග්ග කියලා මේ කල්පනා කරන එක නැද්ද? එහෙම කල්පනා කරાવી. එතකොට මරුණට පස්සේ මිනිස්සෙකුගේ ජීවිතේ මොකද්ද වෙන්නේ කියලා අපි දන්නේ නැහැ. නමුත් මේකට හොඳ සාධක තියෙනවා. ඉතින් සාධක කීපයක් තමයි අද අපි මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි කරන දේවල් දැන් අපි මොනවහරි කරනවා කියමු. අපි කරන දේවල් කවුද අරන් යන්නේ? තමන් අරන් යනවා. තමන් අරන් ගියාට තමන් ඒක අරගෙන යන්නේ කොහේද කියලා තමන් දන්නේ නැහැ. තමන් කරන දේවල් තමන් අරගෙන යන්නේ කොහේද කියලා දන්නේ නැහැ. මේකට හොඳ විස්තරයක් තියෙන කතාව මේ ඔක්කොම බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපිට ලැබිච්ච දේවල්. අපි කලින් වතාවේ බුදුරජාණන් වහන්සේගේ දසබල ඥාන තෝරලා දුන්නේ. දැන් මේ කතාවේ අපි ඉගෙන ගන්නේ තමන් කරනදී තමන් අරගෙන යන හැටි. තමන් කරනදී තමන් අරගෙන යනවා කියන කාරණේ අපේ හිතට දැඩි ලෙස කාවද්ද ගන්න ඕන එකක්. ඒක බුරුලට ගන්න ඕන එකක් නෙවෙයි. අපි ඒක දැඩි ලෙස කාවද්ද ගත්තොත් අපිට ටික ටික යහපත් දේවල් ගොඩනගා ගන්නට පුළුවන් වේවි. විශාලා මහනුවර අම්බසක්කර කියලා රජෙක් හිටියා. ඔබ දන්නවා විශාලා මහනුවර හිටියේ මිනිසුන්ට අපි නමක් කියනවා. කවුද? ලිච්ඡවි. මේ ලිච්ඡවීන්ගේ රාජධානියේ රජවරු ගොඩක් හිටියා. ඒක රජෙක් තමයි අම්බසක්කර කියන්නේ. ඉතින් මේ රජුරෝ ටිකක් මනමාලයි. රජකමත් එක්ක මනමාලකමත් ඉහේ ගැහුවොත් ඉහට ගැහුවොත් ලස්සන කෙනෙකුට පාරි බැහැල යන්න පුළුවන් වේවිද? බෑ. ආන් ඒක ඒ කාලෙත් තුනා. එතකොට ඒ රජුරෝ නගර ප්‍රදක්ෂිනා කරද්දී වැරදීමකින් කාන්තාවකට ජනේලයේ තිරේ අයින් කළා බැලුණා. රජුරෝ ඇතා පිටින් ඉඳලා ඔළුව හරවලා බලද්දී මූණට මූණ මක්ුණාද මුලිච්චි වුණා. එතකොට අර ස්ත්‍රියාව එක්මනින් තිරේ වැහුවා. රජුරුවන්ගේ හිතේ ෆොටෝ එක වැටුණා. රජුරුව ගිහින් මාලිගාවට ගිහින් කිව්වා මං ගෑණියක් දැක්කා බලාපං බැඳලාද නැද්ද කියලා. ඉතින් සේවකයෝ ගිහින් ඔත්තු හොයාගෙනවිල්ලා කිව්වා බැඳපු කියක්. රජුරුව ඊට පස්සේ කල්පනා කළා එහෙනම් මිනිහම මරවන්න ඕනේ. ඒ කාලෙත් එහෙම කරනවා ඒවා. ඊට පස්සේ මිනිහට අඬ ගැහුවා. රජුරු අඬ ගහලා
රාජසේවයට ගත්තා. අරගෙන කිව්ව දැන් මේ රජුරුවන් ඉන්න තැන ඉඳලා යොදුන් තුනක දුරක ප්‍රමාණය පොකුණක් තියෙනවා. යොදුනක් කියන්නේ කිලෝමීටර් 10යි. එතකොට කොච්චර දුරද පොකුණට? කිලෝමීටර් 30යි. රජුරෝ නියෝගයක් දුන්නා අර මිනිහට, නුඹ හෙට උදේ ගොහින් අර පොකුණෙන් මල් නෙලාගෙන හවස් වෙන්න කලින් ඔබ වරෙන්. නෑ, හෙට නෙමෙයි, එදා උදේ කතා කරලා කිව්වේ. උදේ කතා කරලා කිව්වේ ඔබ පලයන් අර පොකුණට ගිහින් ඔව් මල් නෙලාගෙන නුඹ වරෙන්. ඒ පොකුණ රකුසු අධිග්‍රහිත තැන. මේ බිල්ලට දෙන්නත් එකයි මේ පිටක් කරන්න. ඊට පස්සේ මෙයා දුවගෙන ගිහිල්ලා ගෙදරටත් ගිහිල්ලා බත් පොඩ්ඩක් කාලා දැන් දිව කිලෝමීටර් 30ක් දුවන්නත් ඕනේ, යන්නත් ඕනේ, එන්නත් ඕනේ. දැන් අහලා තියෙනවා මේ පොකුණේ යකෙක් ඉන්නවා කියලා. දැන් මෙයා ගිහින් පොකුණ වටේ යනවා බහින් නැතුව. දැන් මලුත් තියෙනවා. යකාට අනුකම්ප හිතුණා. බලන මිනිස්සුයෙකු නැති ಗುಣ යකුන්ට ඇති වෙනවා. යකා මිනිස්සුයෙකුගේ 100 කෙනෙකුගේ විශ්ෙන් ඇවිල්ලා ඇව්වා, මොකද ළමයෝ මේ පොකුණ වටේ ඇවිදින්නේ? අනේ මට මේ මල් කඩා ගන්න විදිහ නැතු සීන, හිටපම් මං කඩා දෙන්නම් කියලා මල් ටික කඩලා දුන්නා. යකාම දුන්න කඩලා. දැන් අරගෙන ආයි දුවගෙන එනවා. එද්දී රජ්ජුරුව කිව්වා මේක ආයි එන්න පුළුවනි වේලාසනේ. වේලාසනේ ගේටුව හපන් කිව්වා. දැන් මේ තරුණයා මල් ටික අරන් දුවගෙන එද්දී දොරටුපාලිය මොකද කරන්නේ? ගේටුව වහපි. දැන් අර මිනිස්සු කෑ ගහලා අඬන්න ගත්තා. දැන් මට හරි වැඩේ වෙන්නේ මරණ දඬුවම් දෙවි. මට ගේට්ටුව අහන්න ඉස්සලා එන්න කිව්වා. දැන් උන්න මං ආවා. මෙතන සාහිකාරයෝ හැටියට බලද්දි මියා අපුරු දෙයක් දැක්කා. මිනිස්සෙක් ඉන්නවා ඒ කිට්ටුවෙන් උල හිඳලා. උල තියාපු මිනිස්සෙක් ඉන්නවා. ඒ මිනිස්සයා කිඳිරි ගගා ඉන්නවා. මෙයා ගියා ඒ උල තියෙන මිනිස්සයා ගාවට. ගිහිල්ලා කිව්වා මේ ඔයි මම මේ අරගෙන ආව නෙළුම් මල් ටික. මල් ටික ගෙන ආවා තමුසේ සාකි. එතකොට ඒ මිනිස්සයා කියනවා මම මේ දැන් මැරේවිදයි දන්නේ. මාව සාකි කාර්ය කරන්න එපා. අමනුස්සෙක් කෙනවා මෙතෙන්ට. ඒ අමනුෂ්‍යාව සාහිකාරය කරපන් කිව්වා. එතකොට මෙයා එතන ඉඳලා හිටියා. කවුද අර මනුෂ්‍යයා? දැන් ගේට්ටුව අහලා දැන් හිට තමයි උදේ දඬුවම් ලැබෙන්නේ. යන්නේ නැතුව හිටියා. එතකොට රාත්‍රී වෙද්දී මේ අමනුෂ්‍යෙක් කෙනවා මේ සුදු පාට වාහනයක ගොන් වාහනයක නැගලා අමනුෂ්‍යෙක් කෙනවා ඇවිල්ලා ආපු ගමන් අර මේ උල ඉන්න මිනිස්සයාට කියනවා දැම්ම මෙරෙන්න එපා, දැම්ම මෙරෙන්න එපා, ජීවන්තයන් ජීවන්තයන් කියනවා. කාටද කියන්නේ? උල ඉන්න මිනිස්සයාට කියන්නේ. එතකොට උල ඉන්න මිනිස්සයා කිව්වා මේ මෙතන මිනිහෙකුත් ඉන්නවා, මේ මිනිහගෙනත් බලාපන් කිව්වා. එතකොට ඒ මිනිස්සයා කිව්වා අනේ මාවත් දැන් හිට මරණයට නියම වෙනවා, මම මේ වරදක් කොලේ නෑ, මට මෙහෙම රාජාණක් ලැබුණා මල් අරගෙන එන්න කියලා. මං වෙලාවට ආවා, නමුත් ගේට්ටු වැහුවා. මගේ යතේ වරදක් නෑ කියලා අනේ දේවතාවුන් වහන්සේ සාකියක් හැටියට කියනවාද තමුන් වහන්සේ මේක කියලා ඇහුවා. ආය කිව්වා. එතනම හිටියා. උදේ ගේට්ටුවේ රජුණට හරි සන්තෝෂයි. දැන් ගේට්ටු ඇරියා. ආවර ඇතුළට කිව්වා. ගත්තා. මේක මරන්න දාපන් කිව්වා. මේක රජාන කඩ කළා. කෝ නෑ නෑ මං රජාන කඩ කළේ නෑ. මං වෙලාවට ආවා. මං වෙලාවට ආපු බවට සාකිකාරයෝ ඉන්නවා කිව්වා. කවුද කියලා? ඔය සාකිකාරයෝ. සාකිකාරීක් ඉන්නවා, යා මිනිසෙක් නෙමෙයි කිව්වා. රජු ටිකක් එතකොට තක්කමුක්කු වුණා.
රජුරුව ඇහුව කවුදැයි ඔබගේ සහකිකාරයා මනුසේ නෝන එක. ඊර පසකිව්වා අර උල්ල හිඳම් වැරදිකාරයක ඉන්නවා. එයා ගාවට අමනුස්සේ කෙනවා. ඇවිල්ල කියනවා මැරෙන්ඩ නං එපා මැරෙන්ඩ නං එපා ජීවත්වයන් ජීවත්වයන් කියල කියනවා. අන්න එයා තමයි සාකිකාරය කිව්වා. එතකොට රජ්ජුරු කොහොම දෙතකොට මේ සාකිකාරය මං මුන්න ගැහෙන්නේ රෑට කිව්වා. එනම් හිටපන් කියලා මෙයාවත් තිර කළා. රෑ වුණ මේ පුද්ගලයාවත් අරගෙන රජ්ජුරුවෝ ගියා. අර උලින්දෙන මනුස්සයා ගාවට ගිහින් ඉන්නවා. එතන ඉඳලා තමයි මේ පේත වස්තුවේ විස්තරය තියෙන්නේ. එතකොට මේ අම්බසක්කර කියන රජ්ජුරුව ගිහිල්ලා අර උලහිඳපු මනුස්සය දිහා බලාගෙන කියනවා මේ පුද්ගලයාට නින්දක් නැහැ. වාඩිවීමක් නැහැ. ඇවිදීමක් නැහැ. යෑමක් නැහැ. ආහාර පාන ගැනීමක් නැහැ. මෙයාට උදව් කරන්න කවුරුත් නැහැ. මේ පුද්ගලයා මනුස්ස ලෝකේ ඉන්නේදී ඕනතර නෑදෑයෝ හිටියා. මිත්‍රයෝ හිටියා. දැන් ඒ කවුරුත් නෑ. ජනයා විසින් මේ පුද්ගලයාව අත්හැරලා දාලා ඒ කවුරු බයනි දැන් කියන්න මේ අපේ කෙනෙක් කියලා. ධනින් පිරිහුණු කෙනෙකුට යාළුවෝ නෑ. විනාශයට පත්වෙච්ච ගමන් මිතුරන්ට දැනගන්න ලැබුණාද මෙයා කරදරේ වැටුණා කියලා? එදාට මිතුරුත් නෑ. ඒගොල්ලෝ ඔක්කොම යාව අත්හරිනවා. යමෙකුට සල්ලි භාගේ තිබුණා කියලා එයාට ධනේ ලැබුණා කියලා ආරංචි වෙච්ච ගමන් මිතුරෝ ඕන තරම් පිරිවරාගෙන ඉන්නවා. ධන සම්පත් වලින් දියුණු වුණ අයට ඕනේ තරම් යාළුවෝ ඉන්නවා. දැන් මේ ප්‍රකාශ කරන්නේ අවුරුදු 2500කට කලින්. එතකොට ඒක අදටත් වළංගු නැද්ද? අදටත් මිනිස් ස්වභාවයේ ඒ ගතිය තියෙනවා. සියලු සම්පත් වලින් පිරිහිලා හීන බවට පත් වුණාට පස්සේ දුකෙන් ඉන්න තියෙන්නේ. ලීවකුණු ශරීරයක් ඇතුව තමන්ගේ ශරීරයේ ඇතුළාන්තයේ කැඩී බිඳී යද්දි මේ ජීවත් වෙන්නේ. තනාග රැඳුන පිනි බිඳුවක් වගේ මේ ජීවිතේ. උදේ හවස රෑ උදේ කියලා කතාවක් නෑ. කොයි වෙලාවේද දන්නේ නෑ. ඉතින් අහනවා රජුරු අහනවා ඉම්බල පුත් මිනිස නුඹ බොහොම දරුණු දුකකට පත් වෙලා ඉන්නේ. කොහොඹ උලක තමයි නගලා තියෙන්නේ. මොන උලකේ? කොහොඹ උලක නගලා තියෙන්නේ. එතකොට ඇයි නුඹට ජීවත් වෙන්න දැන් උන අර මිනිස්යාව අර අමනුෂ්‍යයා ඇවිල්ලා කියනවා ජීවත්වයන් ජීවත්වයන් ජීවිතයමයි ශ්‍රේෂ්ඨ. එහෙම කියන්නේ ඇයි කියලා ඇහුවා. එතකොට කියනවා අර භූතයා ඇවිල්ලා කියනවා එතනට එනවා. ඇවිල්ලා රජුරවන්ට කියනවා රජතුමනි මේ ඉන්න පුද්ගලයා මගේ ලේ ඥාතියෙක් කියනවා. ඒ කතන්දරේ මෙහෙම විශාලා මහනුවර දැන් මේ උලේ උල ඉඳලා ඉන්නේ බෑනා. එතකොට මේ භූතයා වෙලා ඉන්නේ මාමා. එතකොට මාමා කඩයක් කළා. කඩයක් කරද්දී ඒ කඩේ ඉස්සරහා පාරේ වතුර වළක් මැටි වතුර වළක්. ඒ කාලේ ඉතින් මැටි පාරවලනේ. ඒ වතුරවල තියෙන පාරේ රහතුන් වඩින්නේ නැද්ද? මාර්ගඵලලාභී උපාසක උපාසිකවරු යන්නේ නැද්ද? යනවා. නමුත් මේ විලින්දා ඉච්ඡර විස්තරයක් දන්නේ නැහැ. මේකෙන් කාට හරි මේ
මඩෙන් බේරිලා යන්න කියලා. ඒ කිට්ටුව තිබ්බ හරකෙකුගේ ඔළුව සුදු පාට. මේ ඔළුව අර වතුරේ තිබ්බ සාමාන්‍යයෙන් අපි මඩවලවල තිබ්බම ගඩොල් කැලි තියන්නේ පැනල යන්න. ඒ වගේ ඒකට ගොඩ වෙලා යන්න තිබ්බා. ඒක කරපු පිනක්. ඊට පස්සේ ඒ මෙයා ඒ විස්තරය ඔක්කොම කියනවා. ඊට දැන් මේ ඒ අතර මෙයා එක දෙයක් කළා. ක්‍රෝධ කළේ නෑ. මේ වෙලින්දා ක්‍රෝධ කළේ නෑ මා මණ්ඩියා. ක්‍රෝධ කළේ නෑ. හැබැයි බෑන එක එක්කෙනාගේ බඩු හොරකම් කරගෙන එනවා. මිනිස්සුනාදී වැඩපොළ කළා ඇඳුම් ගලවලා තියද්දි මෙයා උස්සනවා. හොරකම් කරගෙන ඇවිල්ලා කඩේ විකුණනවා ඒවා. කඩේ විකුණද්දි ඕකොන්න ආණ්ඩුවට අහු වුණා. අහු වෙලා මාමයි බෑනයි දෙන්න හිරියට ගත්තා. බෑනව උල තිබ්බා. මාමණ්ඩියාව හිස ගසා දැම්මා. අර හිස ගසා දාපු මාම තමයි අර භූතිය වෙලා බෑන ළඟට එන්නේ. ඇවිල්ලා මොකද්ද කියන්නේ? කියන රජතුමනි, මේ මගේ ලී ඥාතියෙක්. මට පෙරාත්මේ අනාගතේ වෙන්න තියෙන දේවල් පේනවා. මට මේ පුද්ගලයා දැකලා, ඒ කිවි තමන්ගේ බෑන, මේ පුද්ගලයා දැකලා මහා අනුකම්පාවක් ඇති වුණා. මේ පුද්ගලයා නිරේ වැටෙන්න එපා කියලා. ඇයි දැන් මෙයාට පේනවා, මේ අමනුෂ්‍යයාට පේන, දැන් මේ අමනුෂ්‍යෙක් වෙලානේ දැන් මෙයා ඉන්නේ, මෙයා භූතාත්මේ. මෙයාට පේනවා බෑන මැරිච්ච ගමන් නිරේ යනවා. එතකොට නිරේ යන එක වළක ගන්න මෙයාට මුකුත් කරන්න තේරෙන්නේ නැහැ. මෙයා මොකද්ද කියන්නේ? ජීවත්වයන් ජීවත්වයන් මැරෙන්නේපා මැරෙන්නේපා. ජීවිතයේ ශේෂ්ඨයි කිය කී යාගේ අර හිතේ හයිය වැඩි කර කර දෙනවා. එච්චරයි මෙයා කරන්නේ. මෙයාට කරගන්න දෙයක් නැහැ. කියනවා රජතුමනි, මේ කෙනා මෙතනින් චුත වුණාම සත්තුස්සද කියලා නිරයක් තියෙනවා. ආන්ගේ නිරේ උපදින බව මට පෙනුණා. අර භූතයාට පෙවුණා මෙයා මැරිලා නිරේ උපදිනවා. ඒ නිරේ උපන්න අය මහා භයානක දුකට පත් වෙලා විඳුණා. ඒ භයානක දුකට වඩා දහස් ගණක් හොඳයි, දහස් ගණක් උතුම් මේ උල උඩ ඉන්න එක. අර නිරේට ගිහිල්ලා භයානක දුක් විඳිනවට වඩා මේ උල උඩ ඉන්න විඳිල්ල හොඳයි, මේක සැපයක්. එහෙම කිව්වා. ඊට පස්සේ කියනවා රජතුමනි, දැන් මේ රජුරුවන්ට මේක මෙයා කියන්නේ හොරෙන්. දැන් මේක ඇහෙන්නේ අර උල ඉර ඉන්න කෙනාට. කියන රජතුමනි, මම මේක තමුන්නාසයට මේ පැත්තකට අඳගහලා මේ කියන්නේ. මොකද මේ කතාව මුන්දට ආරංචි වුණොත් දැනගත්තොත් මුන්ද දැන් මැරෙනවා කිව්වා. ඇයි බය වෙච්ච එක මම මැරෙනවනේ? දැන් මැරෙනවා කිව්වා මේක දැනගත්තොත්. මම මේ පණ රැක ගන්න හදන්නේ මේ මිනිස්යාගේ පණකෙන්ද? මොකකින් වළක්ක ගන්නද? නිරේට යන්නේකින් වළක්ක ගන්නයි. ඊට පස්සේ රජ්ජුරුව කියනවා, හොඳයි මම මේ පුරුෂයාගේ අනාගතෙත් දැන් ඔබෙන් තේරුම් ගත්තා. මං ඒ ගැන සතුටු. හැබැයි මම කැමති තවත් විස්තර අහන්න. අපි මේ ගැන අහනවා කියලා ඔහි අමනාප වෙන්න එපා. රජ්ජුරුව කාටද මේ කියන්නේ? භූතයාට කිව්වා. එතකොට භූතයා කියනවා මෙහෙම, මගේ හිතේ දැඩි ප්‍රතිඥාවක් තිබ්බා, පැහැදිලා නැති කෙනෙක්ට මම මේව කියන්නේ නෑ කියලා. හැබැයි දැන් අකමැති වුණත් මං ඒකට, ඔබ දැන් මගේ කතාව විශ්වාස කරනවා. ඒ නිසා කැමති දෙයක් අහන්න මං තේරෙනවා නම් කියන්න. ඊට පස්සේ අහනවා,
රජ්ජුරුව කියනවා මම මේ ඇස් දෙකෙන් දැකලා මේක මං කොහොමද මේක ප්‍රතික්ෂේප කරන්නේ? මම මේ ඇස් දෙකෙන් පෙනිච්ච දේ මං කොහොමද මේක නැතේ කියන්නේ? ඒ නිසා එයා ඇවිල්ලා තියෙන්නේ සුදු අශ්ව රථයකින්. සුදු අශ්ව රථයකින් ඇවිල්ලා තියෙන්නේ. ඔබ මේ සුදු අශ්වයන් යෙදූ අලංකාර රථයකින් මේ ආවේ. එතකොට මේ අද්භූත වාහනයක් ඔබ පාවිච්චි කරනවා. ඔබට මොකද්ද මේ මෙහෙම ලැබුණේ? ඇයි ලැබුණේ මෙහෙම? එතකොට කියනවා රජතුමනි, මගේ කඩේ ඉස්සරහ මඩවලක් තිබ්බා. මම මේ මඩවලෙන් කවුරු හරි කෙනෙක් සුවසේ යන්න කියලා සුදු වෙලා ගියේ ගවයෙකුගේ හිස් කබලකින්. මේ මඩවල එතන තිබ්බ මිනිසුන්ට පැනලා යන්න. ගෙවල් ඉස්සරහා කොච්චර මඩවලවල් තියෙනවද හැබැයිට? ඈ, කටුපඳුරු පාරට වැටිලා කොච්චර තියෙනවද? කවුරු වගක්වත් තියෙනවද? ඔක අස්කරන්න බැරිද ගෙදර ආයට? අනේ සුවසේ මේ මිනිස්සු යත්වා. දැන් බලනද අපේ කාපන කොච්චර වෙනස්ද? ඒව ආණ්ඩුවෙන් කරන්නේ වනේ. අපි මොකට ඒකට අත දාන්නේ? එහෙම කල්පනා කරනවද නැද්ද? අපි කල්පනා කරනවා. පින රැස් කරන ආණ්ඩුවෙන් ඒක තමන් කරගන්න පිනක්. දැන් මේ මිනිස්සයා මෙහෙම කල්පනා කළා, අර පොඩි එක කලේ. එතකොට අහනවා එයා, ඒ රාජ්‍යරෝ කියනවා, එතකොට ඒ හිස් කබලට පය තියලා තමයි, නෑ එයා කියන්නේ පය තියලා තමයි අපිත් අනිත් අයත් ඒ පාරේ ගියේ. මේක දැන් ඒ ඊට පස්සේ මේ භූතයම මේ ආස්ව කරත්තේ පෙන්නනවා. මේ බලන්න මේක හරි ලස්සනයි නෝ. මේ විපාකේ ආන් ඒකට ලැබුණු එකක් කියලා. මේ කාලෙ නම් එහෙම ලැබෙන එකක් නෑ. ඉතින් මේ කාලේ රහතුන් කොහෙද පාරවල යන්නේ? මාර්ගඵලලාභින් කොහෙද යන්නේ? රටටම බැන බැන යන එන ඉන්නේ පාරේ. අනුංග දේවල් දැකලා හූල්ල හූල්ල අරුන්ට හට ගිහින් තියෙන හැටි නෙදකින්. එහෙම කී කියන යන්නේ. ඉරිසියා කරපු කෙනෙකුට ඉරිසියාව වැඩ කරන්නේ කොහෙද? හිතේ. හරි. හිත වැඩ කරන්නේ කොහෙද? ඇසේ. හිත වැඩ කරන්නේ කනේ, නාසී, දිවි. ඉරිසියාව හිතේ තියෙන එක්කෙනාගේ ඒ හිත වැඩ කරන්නේ ඇස, කන, නාසී, දිවකයි, මනසේ. ඉරිසියාව ඇසේ වැඩ කරනකට මොකද වෙන්නේ? මිනිස්සෙක් එකවලල්ලක් දාලා යනකට ඉරිසියාකාරයාට පේන්නේ කොහොමද? අර පෙරේතියක් ඒ තමන්ගේ ඥාතියාට ඉරිසියා කරපැටි මට අහන්න ලැබුණා. ඒ පිරිත කියන හප්පේ අරකි, මේ වලලු කරේ හිටන් මේ මුදුනට වලලු පුරවල කියනවා. අතේ එක වලල්ලයි දාගෙන ඉන්නේ. ඉරිසියාව එක්කිනාට ඇහැට පේන්නේ කොහමද? ගොඩා මෙහෙම මෙහෙම පුරවගෙන කියනවා. අර එක මාලි දැක්කද ඇහැට පේන විදිය? ඉරිසියා කරන කෙනෙකුට ඇහැට පේන විදිය කොහොමද? එක කොයිතරම් සෙනගෙනන සූ ගහලා යනවා, ලක්ෂ ගණන් යනවා, 10 15 දෙනෙක් යනවා ඇත්තේ. එහෙම කියනව අහලා නැද්ද මිනිස්සු? ආන් ඒ ඉරිසියාකාර ඇස එහෙම පේන්නේ. ඉතින් ඒක කියනවා ඒකගේ ගව පට්ටියේ මේ පොයට එක පැටිය පැටව ගහනවා, ඊළඟ පොයට තව පැටිය පැට, මේ ඉඳලා අර කොනට ගව පැටව. එහෙම නෑ හරප්පටි ලංකාවේ. ඒ මොකද්ද? අර ස්ත්‍රිය බලපු විදිය, බලපු විදිය. එතකොට කවුරු හරි ගියක් හදන බලන්න ඉපේ අරන් හදන ගී විශාල මහා ගෙවල්. එහෙමනේ කියන්නේ. අහලා නැද්ද එහෙම කියන මිනිස්සු ගැන? ඒ ඇහි වැඩ කරන්නේ ඉරිසියාව. ඉරිසියාව වැඩ කරන්නේ. තවසම් දැන් එතකොට ඉරිසියාව කනෙත් වැඩ කරනවා. කනේ වැඩ කරනකට අහන්න බෑ. තව කෙනෙකුගේ දියුණුව අහන්න බෑ. ඒක අහන්නේ නෑ. ද ඉරිසියාව හොඳටම වැඩ කරනකට ගොඩනැගිල්ල අධ්‍යාවත් බලන්නේ.
අපිකම ලස්සන තමන් අසතුරු අකමැති කෙනෙක් ලස්සන ගියක් හදලා තියෙනවා කියලා ඒක දිහා බලන්නේ අහක බලා ගන්නවා. මගුල් ගියක් තියෙනවා කියමු. තමන් අසතුරු කෙනෙකුගේ ගෙදරක එදාට එයා යනවා මේ නෑදෑගේ ඈත යනවා ගමේවත් ඉන්නේ නැහැ. ඒ හේතුව පේනවා ලස්සන්ට ඇඳගෙන මිනිස්සු යනවා පේනවා. ස්පීකර දානවා. සද්ද ඇහෙනවා. මා ඊළ රතිඤ්ඤා පත්තු කරනවා. ඉතින් කන් වහගන්නේ යනවා ඈත ගම් දාලා යනවා එතකොට. අදත් මේවා මිනිස්සු තුල එහෙම ඉරිසියාව වැඩ කරනවා. ක්‍රෝධෙත් එහෙමයි. ක්‍රෝධ වැඩ කරන්නේ කොහොමද? අපි කියමු බැරි වෙලාවත් ඒ තමන් ක්‍රෝධ කරන පුද්ගලයා අසනීපකින් කැස්සා. පාරේ යද්දී. කහිනකොට සෙම ආවා. එතකොට කාරලා පැත්තකට කෙල ගැහුවා. දැන් මියා බලන්න ආ අරකි දැක්කනේ. මං දැකපු වෙලාවේ මට කාරලා කෙල ගැහුවා. කාටවත් කියපු එකක් බෙදාගන්නේ කාටද? තමන්ට. අන්න ක්‍රෝධය. ක්‍රෝධයේ ස්වභාවය තමයි වෙන කෙනෙකුට කියන එකක් එක්ක වෙන කෙනෙකුටවත් නෙමෙයි නිකන් කියන එකක් තමන්ට බෙදා ගන්නවා. මේ මටයි කිව්වේ. මේ මංගනයි කියන්නේ. මේ මට පහර දෙන්නයි මේ කලේ. මේ මට හිංසා කරන්නයි මේක කරන්නේ. මේ මට ගරාන්නයි කෙල්ල ගැහුවේ කියලා අර අහ කියන ඔක්කොම තමන්ගේ පිඟානට බෙදා ගන්නවා. මේක තමයි ක්‍රෝධයේ හැටි. ඒත් ක්‍රෝධයත් ඇහැයි වැඩ කරනවා. ක්‍රෝධය කණේ වැඩ කරනවා. නාසයේ වැඩ කරනවා. දිවේ වැඩ කරනවා. කයේ වැඩ කරනවා. හිතේ වැඩ කරනවා. මොකක් හරි ස්වභාවික දෙයක් වුණත් විතරනේ නෑ 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 මේ කරෝලා ගහක් මැරුණා. මේ අරු මොනව හරි කළා මේ ගහට. එහෙම තමයි බලන්නේ. ඒ අර ක්‍රෝධය වෙච්ච එක්කිනාට ක්‍රෝධේ හිතෙන් බහැර කරනකම්ම පේන්නේ මොනවා කළත් පේන්නේ තමන්ට කරනවා කියලා. ඉරිසියාකාර කෙනාට අර විදියට පේන්නේ. එතකොට මේ පේන දෙයින් යාට බොහෝ පෞරස් වෙනවා. ඉතින් මේ මිනිස්සයා ගින් අහනවා එම්බල දෙවිය රජුරු අහනවා නුඹ මහනුභාව සම්පන්නයි. නුඹේ ශරීරේ බබලනවානේ. නුඹේ ශරීරේ සුවඳක් එනවා. ඒත් සමහර භූතයන්ගේ ශරීරවලින් සුවඳ. ඔබ අහලන්නේ සමහරු කියනවා මෙහෙමයි පිච්චමල් සුවඳක් ආවා. මේ මම බුදුන් වැඳ වැඳ ඉන්නකොට පිච්චමල් සුවඳක් ආවා. මගේ ළඟින් සුවඳක් ගියා කියලා කියනෝනේ. ඔබ දිව්‍ය ඍදියක් ලැබලා වගේ කියලා මේ රජුරෝ කියනවා. එයා කියනවා ඔය ඉතින් මං ක්‍රෝධ කළේ නෑනේ. මොකද ඒකට හේතුව ක්‍රෝධ නොකිරීම. ක්‍රෝධ සිත නැතුව සිටීම. මං ක්‍රෝධ කළේ නෑ කියන මනස ලෝකෙදී මේ මුදලාලි කඩේ හැමතිස්සෙම මං ගත කළේ පහන් සිතින්. මං මිනිස්සෙන්ට නපුරු වචන කිව්වේ නෑ. මම බොහොම සුන්දර මිහිරි වචන වලින් කතා කළේ කියනවා. අපි අදරත් සමහර වෙළඳ මහත්තුරු එහෙම අය නැද්ද? ඉන්නවා. වෛද්‍යවරු එහෙම අය නැද්ද? බොහොම කාරුණිකව කතා කරන අය ඉන්නවා. බොහොම කාරුණිකව කඩේට බඩු ගන්න එන අයත් එක්ක ආදරෙන් කතා කරන අය ඉන්නවා. කියන මම බොහොම මිහිරි වචන කතා කළේ. මම බොහොම පහන් සිතින් වාසය කළේ. එහෙම මිහිරි වචන කතා කරමින් රසාවල් කරන අය ඉන්නවා. මගේ මේ ශරීරයේ මේ සුවඳ විහිදෙන්නේ මගේ ශරීරයෙන් රැස් වී දෙන්නේ ඒ නිසා. බලන්න දැනගෙන හිටපු එකක් නෙමෙයි මේක. මොකද යා විලින්දේ. හැබැයි මේකෙන් තේරෙන මේ විලින්දට හොඳ ගති ගුණත් මනුස්සකම් තිබිලා තියෙනවා. එතකොට අහනවා මෙයාගේ අහනවා හරි ඒ වුණාට ඔබේ ශරීරයේ වහගන්න එක නූල් පුටන්නේ නෑනේ. ඔබ ඉන්නේ නිර්වත්වනේ. එතකොට ඒ භූතියාට ඇඳුන්නේ
භූතය නිර්වත් වෙන්නේ. එතකොට මෙයා කියනවා ඔව් ඒක මගින් වෙච්ච වැරැද්දක්. යාළුවන් නාදි මං ඒගොල්ලන්ගේ වස්ත්‍ර හංගනවා. මං ඒක කළේ චෙල්ලමට. මං ඒක කළේ විහිළුවට. නමුත් ඒ නිසා මං දැන් දුක් විඳිනවා. බලන්න විහිළුවට කරපු දේ මං දැන් දුක් විඳිනවා. ඊට පස්සේ කියනවා එයා කියනවා මේ කතාව සත්පුරුෂය කියලා තියෙනවා නොවැ. ඒ භූතය කියන්නේ සෙල්ලමට හරි පවක් කළොත් ඒකේ විපාක වලට මෝන දෙන්න වෙනවා අය කියලා සත්පුරුෂය කියලා තියෙනවානේ. ඉතින් මෙයා කියනවා දැන් බලන්න රජතුමනි මේ සෙල්ලමට කරපු එකේ මම මෙහෙම විඳවනවා නම් හැබහින් කරන්නේ වට කොහොම ඇද්ද? සෙල්ලමට කරපු වැඩෙන් මම මෙහෙම පවක් විඳවනවා නම් හැබහින් කරන එකට කොච්චරම් දරුණු වේවිද? ඊට පස්සේ කියනවා යම් පුද්ගලෙක් දූෂිත වූ අදහස් වලින් යුක්තව. මොන අදහස් වලින්ද? දූෂිත කියන්නේ මොන දරකීප ඊර්ෂ්‍යාව මිශ්‍ර වෙච්ච, ක්‍රෝධය මිශ්‍ර වෙච්ච, වෛරයේ ඉරිසියාවක් තියෙන කෙනෙකුට ගොඩනැගිල්ලක් දකින්න බලනවා දකින්න ආස නැහැ. යම් තැනකට සෙනග යනවා දකින්න කැමති නැහැ. පිරිසක් තව කෙනෙකුගේ ගුණ කියනවා අහන්න කැමති නැහැ. එතකොට ඒ දූෂිත සිත, ඒ වගේ දූෂිත සිත්වලින් යුතු අය කයින් වචනෙන් අපිරිසුදේ අපිරිසිදුදේ දූෂිත දේ කරනවා නම් ආයසකයක් නැහැ. මරණින් මත්තේ නිරේ තමයි කියනවා. ඊට පස්සේ මේ පිරිතයා කියනවා මේ භූතයා සුගතියේ උපදින්න ආස කරන අය ඉන්නවා. සුගතියේ උපදින්න අද මිනිස්සයාගෙන් වෙන ලොකු වැරද්දක් මන් දකින්නේ සුගතියට ගරහනවා. දුගතියට ගරහන්නේ නැහනේ. දැන් සාමාන්‍යයෙන් ගරහන්න ඕනේ මොකේදද? දුගතියට. මම නම් කැමති නැහැ ওই නිරේ උපදින්න. මම නම් කැමති නැහැ ප්‍රේත ලෝකේ උපදින්න. සතර ආපද මම නම් ඒක නෙමෙයි කියන්නේ. මම නම් කැමති නැහැ දෙවියන් අතර උපදින්න. එහෙම නේ කියන්නේ. මම නම් කැමති නැහැ දෙවියන් අතර උපදින්න කියනවා. අර සතර ආපද උපදින්න එක ගැන වගක් නැන්නේ නිස්සද්දයි ඒ ගැන. මම නම් කියන්න ඕනේ එහෙම නෙමෙයිනේ. මම නම් කැමති නැහැ නිරේ යන්න. මම නම් කැමති නැහැ සතර අපාය යන්න. එහෙම නෙමෙයි අද ආච්චිලා සීයලා කොලිපටව හිටන් කියන්නේ. මොකද්ද කියන්නේ? දෙවියන් අතර නම් යන්න කැමති නැහැ කියනවා. ওই සැප විඳින නෙමෙයි අපි මේ ධර්මයේ ඉගෙන ගන්න කියනවා කියලා ගරහනවා. ඇයි බුදුරජාණන් වහන්සේත් වර්ණනා කරපු එකක් සුගතිය කියන්නේ? උන්වහන්සේ සුගතිය සම්බන්ධයෙන් ගරහලා තියෙන්නේ රහත් වෙන්න පින තියෙන කෙනාට උනන්දු කරවන්නයි. පොදු වශයෙන් උන්වහන්සේ සුගතිය වර්ණනා කළා, ප්‍රශංසා කළා. රහත් වෙන්න පින තියෙන කෙනා මේකේ රැඳෙවී නැහැ. ඉතින් මේ සුගතියේ උපදින්න ආස කරන, සුගතියේ ප්‍රාර්ථනා කරන අය ඉන්නවා. ඒ උදවිය දන් දෙන්න ආසයි. දානි දෙන්න කැමති. දානෙට ඇලුම් කරනවා. ඊට පස්සේ කියනවා අනිත් අයට උදව් උපකාරත් කරනවා. දානෙත් දෙනවා, අනිත් අයට උදව් උපකාර කරනවා. ඒ අය කය බිදී මරුණාට පස්සේ සැකයක් නැහැ. උපදින්නේ සුගතියේ කියනවා. එතකොට රජුරු අහනවා මේ පිරිතයාගෙන්. රජුරුවන්ට ටික ඒ කාලේ ඉන්න අයට ටික මොලේ තින්බ අපේනවා. දැන් ඔබ අපට පින් පව් ගැන කිව්වනවා. මම මේක කොහොම විශ්වාස කරන්නේ? ඇයි මේ පින් කරපු අය සුගතිය උපදිනවා, පව් කරපු අය නිරේ උපදිනවා, මම කොහොමද විශ්වාස කරන්නේ? පව් වල මේ විපාක තියෙනවා කියලා මම මොකක් දැකලාද ඕක විශ්වාස කරන්නේ? අනික ඕක මට විශ්වාස කරවන්නේ කවුද? එතකොට මෙයා කියනවා මේ භූතයා කියනවා මේ අහගන්න පින් වල විපාක පව්වල විපාක මේකයි කියලා එක්ක අහලා දැනගන්න. දකින්න ලැබෙන්නේ නැත්තම් අහලා දැනගන්න.
මොකද මේ පිම්පව් කියල එකක් නැත්තං දුගතිය සුගතිය කියල එකක් නෑ. එතකොට සුගතියයි දුගතියයි කියල එකක් තියෙන්නේ මේ පිම්පව් කියල එකක් තියෙන නිසා. මේ මිනිස්යන් අතර වෙනස්කමක් තියෙන්නේත් පිම්පව් තියෙන නිසා කියනවා. එතකොට එයා කියනවා දැන් බලන්න මං විසින් කරගත්තු ලකූ පිනක් මට නැහැ. මේ භූතයා කියන්නේ යා ලකූ පිනක් කරපු කෙනෙක් නෙමෙයි. යා ක්‍රෝධ නැතුව හිටියා, තරහ නැතුව හිටියා, ආදරෙන් කතා බස් කළා. අර එක හොඳ හිතක් තිබිච්ච කෙනෙක්. මං කරගත්තු ලකූ විශේෂ පිනක් නැහැ. ඒ වගේ මං රෙදිපිලි, සේනාසන, ආහාර පාන ආදී කවුරු හරි දීලා මට පින් දෙනවා නම් එහෙම කෙනෙකුත් නැහැ. දැන් බලන්න මම නූල් පොටක්වත් නැතුව මේ විඳවනවන්නේ කිව්වා. එතකොට රජ්ජුරු වහනවා, එහෙනම් එම්බා භූතය ඔබට මේ වස්ත්‍ර ලැබෙනවා නම් මේ වස්ත්‍ර ලැබෙන්න පිළිවෙලක් මට කියන්න. මං එතකොට ඒක කරලා දෙන්නම්. මං මේ ඔහේ කියන වචනේ මං දැන් විශ්වාස කරනවා. එතකොට කියනවා එහෙනම් බොහොම හොඳයි අදහස. මේ ළඟ පාත ඉන්නවා හොඳ භික්ෂුවක් කියන උන්නාන්සේගේ නම කප්පින. මේ කවුද එතකොට ඉන්නේ? කප්පින මහරහතන් වහන්සේ. හොඳ භික්ෂුවක් ළඟ ඉන්නවා උන්නාන්සේගේ නම කප්පින. උන්වහන්සේ හැමතිස්සෙම භාවනාවෙන් ඉන්නවා, හරි සීලවන්තයි. උන්වහන්සේට කෙලෙස් වලින් එන දුක් මොකවත් නැහැ. ඒ කියන්නේ මොකද්ද? නිකලෙස්. උන්වහන්සේ රහතන් වහන්සේ නමක්. ඉඳුරන් රැකගෙන ඉන්නවා, ශික්ෂා පදවල හොඳට හික්මෙනවා. උන්වහන්සේ නිවි සැනසුණු කෙනෙක්. උන්වහන්සේගේ ගතිගුණ හරි මොලොක්. මේ බලන මේ භූතය දන්න දේවල් මේ කියන්නේ. උන්වහන්සේගේ ගතිගුණ හරි මොලොක්. උන්වහන්සේ යහපත දන් දෙනවා. උන්වහන්සේ දන් දෙන්නේ මොකක්ද? යහපත දන් දෙනවා. යහපත දන් දෙනවා කියන්නේ මොකක්ද? ධර්මයේ කියනවා. සොඳුරු වචන කියනවා. උන්වහන්සේ සියුමලි වචන කියනවා. හොඳට බණ දන්නවා. අවබෝධයෙන්ම කතා කරනවා. පිං කෙතක්. උන්වහන්සේ දෙවියන්ගේ මිනිසුන්ගේ පූජාවන්ට සුදුසුයි. උන්වහන්සේගේ ගුණ දැන් ඔක්කොම කියන්නේ. උන්වහන්සේ හරි සාන්තයි. උන්වහන්සේ තුල කිසි දුකක් නැහැ, ආසාවක් නැහැ. උන්වහන්සේ කෙලෙස් හුල් ඉවත් කරලා ඉන්නේ. මමත්වයක් නැහැ, අවංකයි. උන්වහන්සේගේ කෙලෙස් ගැන සිටිවිලි නැහැ. ත්‍රිවිද්‍යාවම ලබලා නුවණින් බබලනවා. හැබැයි ඒ බව මිනිස්සු එච්චර දන්නේ නැහැ. උන්වහන්සේ එහෙම කෙනෙක් කියලා මිනිස්සු දන්නේ නැහැ. මිනිස්සු උන්වහන්සේව දැක්කත් පිළිගන්න එකකුත් නැහැ. ඒකෙන් උන්වහන්සේ බැලූ බැල්මට පේන්නේ. හැබැයි වජ්ජදේශේ සමහරුන් උන්වහන්සේ ගැන කතා කරන්නේ මුනිවරයෙක් කියලයි. මේ ලෝකේ ඉන්නේ භූතයෝ යක්ෂයෝ නම් උන්වහන්සේ ගැන හරියට ගුණ කියනවා. උන්වහන්සේට කියන්නේ යහපත් ගතිගුණ ඇති, කෙලෙස් නැති උත්තමයා කියලා. මේ භූතයෝ කතා කරන දේවල් කියනවා. අනේ එහෙනම් රජතුමනි, ඔබය ඒ කප්පින තෙරුණාංශීට එක වස්ත්‍රයක් හරි වස්ත්‍ර දෙකක් හරි මංගුණියෙන් පූජා කරගත්තු. ඒ පූජා කරලා මට ඒ පින අනුමෝදන් කළොත් තමුණාංශීට ඇස් පනා පිට පෙනේවි. මට වෙනදී ඇස් පනා පිට පෙනේවි. ලස්සනට පෙනේවි මාව. හොඳට රෙදි ඇඳලා ඉන්න හැටි. රජ්ජුරු අහනවා, කොයි පළාතේදී භික්ෂුව ඉන්නේ? අපි කැමති ගිහින් උන්නාන්සේව බැහැ දකින්න. ඊන රජ්ජුරු කියන අපිට මේ තාම සැකේ තියෙනවා. කියන අපේ මේ සැකේ විචිකිච්ඡාව, පිම්පව විශ්වාස නොකරන මිසදිටුව කවුරු නම් අදහගන්නේ? ඒ කියන්නේ මෙයා මෙච්චර පිම්පව අදහන කෙනෙක් නෙමෙයි මේ අම්බසක්කර කියන රජ්ජුරුව. එතකොට මේ භූතයා කියනවා,
කපිනච්චනා කියන ගමේ උන්වහන්සේ ඉන්නේ. උන්වහන්සේ ඉන්නේ කොහෙද? කපිනච්චනා කියන ගමේ. හැබැයි උන්වහන්සේ වටේට දෙවිවරු ඉන්නවා. දේවතා උන්වහන්සේලා උන්වහන්සේව පිරිවරාගෙන ඉන්නේ. උන්වහන්සේට දෙවිවරු කියන්නේ සත්‍ය කියන නමෙන් අමතන්නේ. උන්වහන්සේ ඒ ගුරු පරපුරින් ආපු නිවන් ලබන ක්‍රමේ යුක්තව තමයි දහම් කතාව කරන්නේ. එතකොට රජ්ජුරුව කියනවා, එහෙනම් හොඳයි, මං ගිහින් ඒ ශ්‍රමණයන් වහන්සේට වස්ත්‍ර දෙකක් පූජා කරගන්නම්. උන්වහන්සේ ඒක පිළිගත්තාම, ඔබ ලස්සනට රෙදි ඇඳන් ඉන්නවා, මට දකින්න එහෙනම් පුළුවන් වෙවි නේද කියලා අහනවා. ඊට පස්සේ කියනවා, රජතුමනි, එහෙමනම් නුසුදුසු වෙලාවේදී ඔබ වගේ කෙනෙක් පැවිද්දෙක්ව බලන්න යන්න එපා කියනවා. ඒකෙන් දැන් මේ රාත්‍රියේනේ මේ වගේ සුදුසු නැති වෙලාවක යන්න එපා. ඒක ධර්මෙ නෙවෙයි. සුදුසු වෙලාවේදී යන්න ගිහින් බලන්න උන්වහන්සේ භාවනාවෙන් ඉන්න හැටි බලන්න කියනවා. රජුරු හොඳයි කියලා ගියා. ගිහින් දානු ගෙදරට ගියා. ගෙදර ගිහින් වතුර නාලා කෑම්බීම් කාලා ඒ රජ්ජුරුවන්ගේ තිබිච්ච පිටකමෙන් රෙදි ජෝඩු 8ක් ගත්තා. වස්ත්‍ර යුගල බැගින් කීයක්ද? වස්ත්‍ර ජෝඩු 8ක් ගත්තා. අරගෙන සේවක පිරිසට දුන්නා, මේවා අරගෙන දැන් යමන් කියලා. රජතුමා අර කපිනච්චනා කියන ප්‍රදේශයට ගියාසෙන්. ගිහින් දැක්කා මේ මහා කප්පින මහරහතන් වහන්සේව දැක්කා. උන්වහන්සේ ඒ වෙලාවේ පින්දපාතයට වැඩලා දානි වළඳලා රුක් සෙවණක සනසිල්ලේ ඉන්න වෙලාව. ඉතින් ගිහිල්ලා උන්වහන්සේට ළඟට ගිහිල්ලා සැප දුක් ඇහුවා. සැප දුක් අහලා, ඒ කියන්නේ වන්දනා කළේ නැහැ, සැප දුක් ඇහුවා. අහලා කිව්වා, ස්වාමිනී, මම මේ විශාලා මහනුවර ලිච්ඡවි රජ කෙනෙක්. මට කියන්නේ අම්බසක්කර කියලා. කිව්වා, ඉතින් ස්වාමීනි, මම මේ ආවේ මේ වස්ත්‍ර ටිකක් අරගෙන ඔබ වහන්සේට පූජා කරගන්න. ඔබ වහන්සේට මං ගැන සතුටු නම් මේක පූජා කරගන්න. එතකොට මේ මහා කප්පින මහරහතන් වහන්සේ අර අම්බසක්කර රජුරන්ට කියනවා, හාපු රජතුමනි, තමුන් වහන්සේගේ මාලිගාව අහලකින්වත් ශ්‍රමණ බ්‍රාහ්මණේ කියන්නේ නෑ නෝය. ඔය මාලිගාව ඉස්සරහා කී දෙනෙකුගේ පාත්‍ර බින්දද? ශ්‍රමණයන් කී දෙනෙකුගේ සිවුරු ඉරුණද? ඔය මාලිගාව ඉස්සරහා සේවක දම්මලා ශ්‍රමණයන් කී දෙනෙක්ව වෙට්ටු දමලා වෙට්ටුවාද? බලන්න ඒ කාලේ වෙට්ටු දමලා වෙට්ටුවාද? එහෙම බලද්දි මට නම් මෙහෙම කියන මතක් වෙන මොකක්ද දන්නවද? ශ්‍රවණියන්ගේ ගුණෙමයි. ඇයි හේතුව? ඒකකින්වත් කෝපසිතක් පහළ කරගෙන නැහැ. දැන් මේ කාලේ පොඩි වරදක් වුණත් මොනතරම් අරගල වෙනවද නේ? චුට්ටක් වචනයක් කියහම වුණත් ලොකුවට කේස් යනවනේ මේ කාලේ. බලන්න, එහෙම වෙද්දි ධර්මයේ තුල හිටියා. කියනවා මේ ඒ විදිහට හරියට පීඩා කළානේ ඔබතුමා. ඔබතුමා නිසා මේ ශ්‍රමණයන් වහන්සේලා කොයිතරම් කරදරයකට පත් වුණාද? ඊළඟ එක තමයි තනපතකින් වැස්සෙන තෙල් බිඳක් තරම්වත් ඔබ දානයක් දීපු කෙනෙක් නොවේනේ. ඔබ මේ මම්බුලා වෙච්ච කෙනෙකුට පාරත්තටක් පෙන්නා දීපු කෙනෙක්වත් නෙවෙයිනේ. ඔබ අන්දමිනේක ගුණ තැරමිටි උදුරා ගත්තා කියලා ආරංචි. මේ රහතන් වහන්සේ කියන්නේ මෙවැනි කෑදර අසංවර කෙනෙක් වෙච්ච ඔබ බලන්න මේ රහතන් වහන්සේගේ තියෙන ඍජුකම නේද? මෙවැනි කෑදර අසංවර වෙච්ච කෙනෙක් ඔබ කුමක් නිසාද මේ වගේ දම් පැන් දෙන්න, මේ වගේ දන් දීම් කරන්න, වස්ත්‍ර පූජා කරන්න මේ ආවේ? එතකොට කියනවා, අනේ ස්වාමීනි, මගෙන් ওই වෙච්ච වැරදි මම පිළිගන්නවා. හැබැයි මම මේවා කළේ සෙල්ලමට. මේ රජුට මේවා කළා තියෙන මොකේද?
සෙල්ලමට නපුරු හිතකින් නෙමෙයි. නමුත් ඒවා මගේ අතින් සිද්ධ වෙච්ච නපුරු දේ. ඊට පස්සේ කියනවා, ස්වාමීනි මං මගේ දෑහෙන් දැක්කා සෙල්ලමට පව් කරලා දැන් පෙරේතෙක් දුක් විඳිනවා. සැප සම්පත් නැහැ. හොඳ ලස්සනයි. ඒ වුණාට විලිවහගන්ට නූල් පොටක් නැහැ. ඊටත් වඩා බරපතල දුකක් කොයින්ද? ස්වාමිනී මං ඊ පෙරේතය හොඳට දැක්කා. මං කතා බස් කළා. මටත් හරි සංවේගයක් හටගත්තා. මං මේ දාණය මේ වස්ත්‍ර යුගල මේ වස්ත්‍ර යුගලාට ඔබ වහන්සේට පූජා කරන්නේ ආංගී පිරිතයාට පිම් පිනිසයි. ඒ නිසා මේ පිළිගන්නා සීක්වා ඒ පිනේ ප්‍රීතියා වෙත පැමිණේවා. එතකොට රහතන් වහන්සේ කියනවා, ඒ කාන්තෙමයි දන් දීම කියන්නේ බුද්ධාදී උතුමන් විසින් නොඑක් විදියට ප්‍රශංසා කළ දෙයක්. මිසී දන් දින ඔබගේ ධනය ක්ෂය නොවේවා. බලන්න ලස්සන පැතුම්. ඔබගේ වස්ත්‍ර යුගල මම පිළිගන්නම්. මේ පින ප්‍රීතියා වෙත පැමිණේවා. එතකොට රජ්ජුරුව ඒ කාලේ රජුන් තේරෙන්නේ ඒ කාලේ ක්‍රමයක් වෙන්නේ නැති රජ්ජුරු ඉක්මනට භාජනෙන් භාජනයක් ඇල්ලුවා. අද්දික හොදගත්තා, මූණ හොදගත්තා. අර වස්ත්‍ර යුගල රජ්ජුරු අර මේ රහතන් වහන්සේට පූජා කරගෙන කියනවා, අනේ මට දැන් ලස්සනට ඇඳුම් ගැඳපු අර භූතයාව පෙනේවා. ඒ රජ්ජුරු කිව්වා, මේන්න පේනෝ දැන් භූතයා පෙනී හිටියා. උදාර රූප සම්පත්තිය යුක්තයි. සිරුර පුරා සඳුන් කල්ක තැවරිලා ලස්සන වස්ත්‍රයෙන් අලංකාර වෙලා ඒ වගේම පිරිවරකුත් පහළ වෙලා පිරිවර සේනාව මැද ආජානීය අශ්වයෙකුගේ පිට උඩ නැගලා ඉන්නවා. රජතුමා මේ ප්‍රේතය දැකලා අතිශයින්ම විස්මයට පත් වුණා. විස්මයට පත් වෙලා ඒ සුන්දර කර්මේ මහා පුණ්‍ය විපාකේ දැකලා තමන්ගේ ඇස් දෙකෙන්ම ප්‍රත්‍යක්ෂ කරගෙන රජ්ජුරුව ළඟට ගිහිල්ලා කියනවා, මං අද ඉඳලා ශ්‍රමණයන් වහන්සේලාට බ්‍රාහ්මණවරුන්ට දම් පූජා කරනවා. දැන් ඉතින් මට දෙන්න බැරි කිසිම දෙයක් නැහැ. මේ බලන්න වෙනස් වෙච්ච තාලේ. පින්වත් දෙවිය, නුඹ මට බොහෝ උපකාර කළා. එතකොට මෙයා කියනවා, ලිච්ඡවි රජතුමනි, ඔබ මට දුන්නේ සිව්පස්යෙන් එක කොටසයි වස්ත්‍ර දානයක්. ඒ දානි හිස් දෙයක් නෙමෙයි. දැන් බලන්න, මං අමනුෂ්‍යෙක්. මේ ප්‍රීතිය කියනවා, ඔබ මනුෂ්‍යෙක්. දැන් අමනුෂ්‍යෙක් වෙච්ච මං මනුෂ්‍යෙක් වෙච්ච ඔබ සමග මූණට මූණ කතා බස් කරනවා. කියනවා, මේ මං යන ගමනත් ඔබ සූපත් කළා වගේ අනේ ඔබ මගේ ඥාතියාට උදව් වෙන්න. එතකොට මජ්ජරුව කියනවා, යක්ෂය ඔබ මට මේ පාර පෙන්නවා. මේ ධර්මයේ මේ රහතන් වහන්සේලා මුණ ගැස්සුවා. දාන දෙන්න පාර කිව්වා. ඔබ මගේ උෂ්ට දේවතාව කරගන්න මං ආසයි. මේ රජ්ජුරුව මෙයා වැඳගෙන කියනවා, අනේ මම ආයමත් ආසයි ඔබව දකින්න. ආයම ඔබ දකින්න ආසයි. එතකොට මෙයා කියනවා, ප්‍රීතිය කියනවා, රජතුමනි හැබැයි ඔබේ ඔය පැහැදීම නැති වෙච්ච දවසට මාව පේන එකක් නැහැ. මාව පේන්නේ ඔබට ඔබේ ඔය පැහැදීම තියෙනකන් විතරයි. හැබැයි ඔබේ පැහැදීම නැති වෙච්ච දවසට මාව පේනුණත් මං ඔබ එක්ක කතා කරන්නේ නැහැ. ඔබ ධර්ම ගෞරවයෙන් යුක්තව දන් දීමට ඇලි අනුන්ට උපකාර කරන ජීවිතයක් ගත කරලා ශ්‍රමණ බ්‍රාහ්මණයින්ට පෙන්තාලියක් වගේ ඔබ දැකලා තියෙන පෙන්තාලි. පෙන්තාලිය කියනවා, පින්තාලිය කියනවා, කැමති කෙනෙකුට කන්න බොන්න. ඒ වගේ වුණොත් ඔබට මාව පෙනේවි. මෙයා කියනවා, රජතුමනි ඔබ දැන් මාව දැකලා කතා බස් කරනවා.
අනේ නිසා අපි දෙන්නාට මේ මුණට මුණ ගැහෙන්න හේතු වුණේ මේ උල අර උල හිටිය පුද්ගලයා. අනේ මුණ ඇයි මිනිස්සයව නිදහස් කරන්න ඒ පුද්ගලයා උලෙන් බේරන්න. මේ උල මත ඉන්න පුද්ගලයා නිදහස් කරගත්තොත් නිදහස් වුණොත් මේ මිනිස්සයා පින් දහම් කරගනීවි. පින් දහම් කරගත්තොත් නිරයට වැටෙන්න තියෙන ඉරනම වෙනස් වේවි, නිරේ නිදහස් වේවි. හැබැයි ඔහුට වෙන තැනක ඉපදුනාට පස්සේ ඒ අකුසල කර්මය තව තියෙනවා. ඒක විසඳ ගන්න පුළුවන්, ඒක යා විසඳ ගන්නීවි. ඔබ ඔහු එක්කගෙන ගිහින් කප්පින මහරහතන් වහන්සේ ඉදිරියට එක්කන් ගිහිල්ලා උන්වහන්සේට මෙයාව පෙන්වන්න කිව්වා. ඊළඟට කියනවා උන්වහන්සේට එක්කන් යන්න, උන්වහන්සේ දන්න හැම දෙයක්ම කියලා දේවි. රජතුමා ඒ අමනුෂ්‍යයත් එක්ක රහසේ කතාබස් කරලා පොරොන්දු වුණා. පහෝදා ලිච්ඡවීන්ගේ රාජසභාවට ගියා. එතෙන් රස්වෙච්ච පිරිසට කිව්වා, පින්වත්නි මම මේ කියන දේ අහන්න. මං තමුන්නාන්සේලාගෙන් එක්තරා වරයක් ඉල්ලනවා. ඒ වරය මට ලබා දෙන්න. හරි, වැරදිකාරයෙක් කුල මත හින්දවල තියෙනවා. දැන් එහෙම හින්දවල 20 දවසක් ගෙවුණා. ඒ මත දවස් කීයක්ද? දවස් 20ක්. දවස් 20ක් ගෙවුණා. හැබැයි ඔහු ආණ්ඩුවට වැරදි කරපු කෙනෙක් නෙමෙයි, ඌ ආණ්ඩුවට හිතුවා. ඒ නිසා දැන් ඔහු ජීවත් වෙන්නෙත් නැහැ. හැබැයි ඔහු මැරිලත් නැහැ. මං ඔහු නිදහස් කරනවා. මේකට මේ සභාවේ අනුමැතිය දෙන්න කිව්වා. එතකොට ඒ සභාවේ අනුමැතිය ලැබුණා. රජුරුව එතනට ඒ ප්‍රදේශයට ගිහිල්ලා මේ පුරුෂයාව උලෙන් නිදහස් කළා. උලෙන් ගලවලා ගත්තා. ඒ කාලේ බෙහෙත් වර්ග තියෙන්නේ නැති මේ වගේ වෙච්ච වෙලාවක පිට වෙන්න. වේද මහත්තුරුත් එක්කන් ආවා. බෙහෙත් කෙරෙව්වා. බෙහෙත් කරලා සුවපත් කළා. සුවපත් කළා. මහා කප්පින මහරහතන් වහන්සේ ළඟට එක්කගෙන ගියා. දැන් මේ මැදිහත් වෙන්නේ කවුද? රජ්ජුරුව. එක්කගෙන ගියා. රහතන් වහන්සේ ඉදිරියට ගිහිල්ලා කියනවා, ස්වාමීනි මේ ඉන්නේ හුල මත ඉඳපු පුරුෂයා. මේ ඉන්නේ මෙයා නිසා තමයි අර අපි අර භූතයත් එක්ක හිතවත් උනේ. මෙයා බොහොම දරුණු වැඩ කරපු එක්කෙනෙක්. නමුත් දැන් මෙයා අපි මෙයා විසිරයක් කියන්නේ රාත්‍රී 20ක් නොමැරි හිටියා. හැබැයි ජීවත් වෙන්නේ නැහැ. දැන් අපි නිදහස් කළා ආවේ මේ අමනුෂ්‍යයාගේ කීමටයි. මම මේ ඔක්කොම කරන්නේ අනේ ස්වාමිනි මොහොත නිරින් වලකින්ද උදව් කරන්න කිව්වා. ඊට පස්සේ ස්වාමිනි මේ වගේ දෙයක් තියෙනවා නම් අපිට කියා දෙන්න, අපි කරුණු සහිතව විශ්වාස කටයුතු විදිහට කියන දේ අහනවා. මෙලොව කරපු ඒ කර්මයන්ගේ විපාක නොවිඳ ගෙවලා විනාශ වීමක් නැද්ද? අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන කෙනාට නිරෙන් නිදහස් වෙන්න පුළුවන්. හැබැයි ඒ කර්ම වෙන භවයක ඉපදিলা විඳින්න සිද්ධ වේවි. ඒක නිරේ නිදහස් වුණත් මනුස්ස ලෝකයට ආවත් ඒක විඳින්න සිද්ධ වේවි. ඊට පස්සේ කියන අනේ ස්වාමීනි මේ මා කෙරෙහි අනුකම්පා කරන්න, මටත් අවවාද කරන්න. එතකොට මාත් නිරෙන් නිදහස් වේවි. කවුද ඒක කියන්නේ? රජ්ජුරුව කියනවා, අනේ මටත් අනුකම්පා කරන්න, මාත් නිරෙන් නිදහස් වේවි. එතකොට මහරහතන් වහන්සේ වදාලා, එහෙනම් රජතුමනි කල් ගන්න එපා. අදම සීත පහදවාගෙන භාග්‍යවතුන් වහන්සේව සරණ යන්න කියලා කිව්වා. ඊට පස්සේ කිව්වා, ඒ ශ්‍රී සද්ධර්මයන් සරණ යන්න, ආර්ය ශ්‍රාවක සංඝ රත්නයන් සරණ යන්න, පංච සීලය සිදුරු නැතුව පැල්ලන් නැතුව ආරක්ෂා කරන්න කිව්වා. සිදුරු නැතුව පැල්ලන් නැතුව ආරක්ෂා කරගන්න. ඊට පස්සේ කිව්වා රජතුමනි, ඒ මෙහෙමයි කිව්වා, වහ වහ දැම්මම අදිෂ්ඨාන කරගෙන රජුරුයි කාලේ දඩියන් යනවා එහෙම කරනවා නේ. අදම සතුන් මැරීමෙන් වළකින්න කිව්වා. සුරකම කරන්න එපා කිව්වා. මත්පැන් බොන්න එපා කිව්වා.
දැම් බලන්ට මේ පසුග දස්සිංහ රෞදුන මේ නැකත් නිසා මිනිස්සු වෙන විනාස දැක්කන්නේ. බොනවා 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 නැකත අවුරුදුවලට අර කොළු පැටිය අවුරුද්දහටක දැක්කන තෑගි දෙන්න ගෑල් යාළුවිච්ච ගෑල්ලමයට තෑගි දෙන්න සල්ලි දුන්නේ නැහැ කියලා අම්මා මැරුවි. මේ නැකතක් කරන විනාශයක්. ඉතින් මේ ඒ මේ මිත්‍යා අදහස් යනක මේ ජාතිය නීච වෙවි යනවා මිසක් කියන්නේ වටිනා දෙයක් ගන්නවට වඩා තියෙන්නේ විනාශ වීමක්මයි. ඒ නිසා පංච සීලෙත් නැති කර ගන්නවා, තිසරණෙත් නැති කර ගන්නවා, මිසදිටුව වැළඳ ගන්නවා, මරණින් මත්තේ දුගතිය යනවා. මේ මෙච්චර හොඳ ධර්මයක් තියෙද්දි ඉතින් මේ රහතන් වහන්සේ වදාලා මත්පැන් බොන්න එපා, බොරු කියන්න එපා, තම බිරිඳගෙන් පමණක් සතුටු වෙන්න. ඒක නිතර මේක කියන එක. තම බිරිඳගෙන් පමණක් සතුටු වෙන්න. ওই විදිහට තිසරණය සීල්පද පහ ආරක්ෂා කරගෙන සාමාන්‍ය ජීවිතය ගෙවලා පොහොයට උපෝසතේ රකින්න. ඔන්න රහතන් වහන්සේ ඒ කාලේ කියාපු දේවල්. පොහොයට උපෝසතේ රකින්න. එයින් බොහෝ සැප විපාක ලැබෙනවා. ඊළඟට සිවුරු, පිණ්ඩපාත, ගිලම්පස, කුටිසෙනසු, දම්පැන්, වස්ත්‍ර, ඇඳපුටු ආදී, සේනාසන මේ දේවල් ආර්ය සංඝයා උදෙසා පූජා කරගන්න. කාව උදෙසාද පූජා කරගන්න කිව්වේ? ආර්ය සංඝයා උදෙසා. දැන් මට මේක එක මේකක් හම්බ වුණා. පැහැදිලා ඒ රහතන් වහන්සේව සරණ යනවා කියලා කියනවා. එතකොට ඒ කියන්නේ මම සරණ යන්න එපා කියනවා. භාග්‍යතුන් වහන්සේව සරණ යන්න කියනවා. බලන්න මේ රහතුන්ගේ ප්‍රකාශවල ලස්සන තමාව හුව දක්වන්නේ. ඊළඟ තමාගේ තමන්ට වැටෙනදී හුව දක්වන්නේ නෑ. ශාස්ත්‍රුන් වහන්සේ විශ්වාස කරනවා ධර්මයේම මේ හොඳට කියවනකට තමයි මේක අහු වෙන්නේ. මේ ධර්මයේ නැවතෙනවද කියවන්න කියන්නේ ඒකයි. මේවා කියනකොට නිකම්ම පුද්ගලයා නිහතමානි වෙනවා. ඒකට තමන් මාර්ගඵල ලබන්න ඕනේ තමට නිහතමානි වෙන්න. තමන්ට මේ ධර්මයේ ඉගෙනගෙන යන්ත නිහතමානි වෙන්න පුළුවන්. ඊට පස්සේ කියනවා බලන්න කොච්චර ලස්සනද කියලා. මේ කියනවා සිල්වත් වීතරාගී බහුශෘත සංඝයා ඉන්නවා. උන්වහන්සේලාට දානමානදී උපස්ථාන කරන්න. ඒකෙන් හැමදේම පිං වැඩෙනවා. මේ ආයුරින් අප්‍රමාදීව ධර්මයේ ඇසිරෙන්නේ. දිවාරයේ දෙකීම ධර්මයේ ඇසිරෙන්නේ. එතකොට මේ තැනත්තා නිරේ නිදහස් වෙනවා. හැබැයි මේ කර්මය වෙන භාවයක ඉපදිලා විඳින්න වේවි. ඒක දැන් මේ ආත්මේ නිරේ ඒ ආත්මේ නිරේ නිදහස් වෙනවා. පරිමත් යන්නේ නැහැ නිරේට. විඳින්න වේ කියනවා. එතකොට මේ පුද්ගලයා කියනවා ඒ වෙලෙම බුදුරජාණන් වහන්සේව සරණ ගියේ. ඒ වෙද්දී බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ ඉන්නා. මේ සිද්ධිය මේ වෙද්දී උන්වහන්සේ සමයත් නුවර ඉන්නවා. කියන මම ශ්‍රී සද්ධර්මයන් සරණ යනවා. මම ආර්ය ශ්‍රාවක සංඝ රත්නයත් සරණ යනවා. ඒ වගේම මම සිදුරු නැතුව පැල්ලන් නැතුව පංච සීලයේ සමාදන් වෙනවා. එතකොට දැන් ඔබ දකින්න ඇති මේ පසුගිය දවස්වල රේඩියෝ එකේ කිව්ව නිතර බීලා වාහන පදවනාය ගැන නිතර නිතර දැන් කියනවා. පාර යන අයව තල්ලනවා, බීපු අය, ත්‍රිවිලර් වල, බයික් වල, වාහන වල යනවා. මේ ඔක්කොම බෞද්ධයෝ නේද? බලන්න කිසි මෙන් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ශාවකයෝ හැටියට කිසි ප්‍රයෝජනයක් ගන්න නැතුව මේ ධර්මයෙන් කිසි උපකාරයක් ගන්න නැතුව කිසි පිළිසරණක් ගන්න නැතුව හරියට නිකන් ඒක මේ හිරු මඩල තියෙද්දි, සඳ මඩල තියෙද්දි, ඇසුත් තියෙද්දි ඇස් වහගෙන යනවා වගේ. ඇස තිබුණට ඇස වහගෙන නම් යන්නේ ඉතින් වැඩක් නැහැ නේ. ඉතින් ඒ වගේ. ඉතින් ඒක සංවේග ජනක මොනවා කරන්නද? මෙයා එක්මනින්ම සතුන් මැරීමෙන් වලකිනවා කිව්වා. සොරකම් කිරි වලකිනවා. මේ පංචශීලී සමාදන් වෙලා ඊට පස්සේ රජ්ජුරුවෝ බොහෝම මේ දම් පැඳින්න පටන් ගත්තා. සංඝයා දිසා සිවුරු පූජා කරන්න පටන් ගත්තා. පිණ්ඩපාත, සේනාසන හදන්න පටන් ගත්තා. එහෙම කළා. රජ්ජුරුවෝ බොහෝම මේ පිං කරගත්තා. ඊට පස්සේ අර
ඒකෙන් රජ්ජුරු හොඳ උපාසක කෙනෙක් බවට පත් වුණා. ඊට පස්සේ රජ්ජුරු කවුද උනේ? උපාසක කෙනෙක් වුණා. උපාසක කෙනෙක් වෙලා මේ රජ්ජුරු ආශ්‍රය කෙලේ සංගයාව යාළුව හැටියට නෙමෙයි. අනාගතේ දැන් පරිහානිය කියලා කියන්නේ දැන් ගොඩාක් අය කැමති සංගය හැටියට ඇසුරු කරන්න නෙමෙයි. යාළුව හැටියට ඇසුරු කරන්නයි. ඒ නිසා ඒකනම් අපි අසතුට වේ යුතු කරුණක්. සංගය හැටියට තමයි ඇසුරු කළ යුත්තේ, යාළුව හැටියට නෙවෙයි. ඊළඟට උපාසකවරු උපාසිකාවෝ. එතකොට දැන් මේ රජ්ජුරුව ඇසුරු කරේ සංගය හැටියට. ඇසුරු රජ්ජුරුව උපාසකයෙක් වුණා, උපාසිකාවක් වුණා. භික්ෂූන්ට මොළොක් සිටින් උපකාර කරන කෙනෙක් වුණා. අර හුල මත හිටවපු එක්කෙනා සනීප වුණා. සනීප වෙලා නිදහසේ ඇවිදින්න පුළුවන් වුණා. මහා කප්පින මහරහතන් වහන්සේ ළඟට ගිහින් උපස්ථාන කළා. උන්වහන්සේ ළඟ පැවිදි වුණා. එතකොට රජ්ජුරුවත් දැන් මේ උපාසකත් එක්ක ආශ්‍රයයට වැටුණා. ඒ කියන්නේ උළුහිතු උපේක්ෂකත් එක්ක. ඒ දිනම ධර්මය අහලා රජ්ජුරුව සෝවාන් ඵලයට පත් වුණා. දැන් බලන්න අර වගේ හිටපු රජ්ජුරුව සෝවාන් ඵලයට පත් වුණා. උළුහිතු උපේක්ෂකෙනා ඒ රහතන් වහන්සේගේ උපකාරය නිසා රහතන් වහන්සේ නමක් වුණා. මේක කියවද්දී මම කල්පනා කළා මේක හරීම විශ්මයජනක කතාවක්. රහත් වෙන්න පින තියෙන්නම ඇති. නැත්තම් උලෙත් දවස් 20ක් ලැබලා. උල මත, ඒ කියන්නේ උල ඇඟේ බරත් එක්ක ටික ටික බහිනවනේ. බහැල බහැල මේ උගුරු දණ්ඩෙන් උඩට එනවා කටින් උල. එතකොට මේක හිරවිලා තිබ්බනේ වැඟෙන් බහින්න නැතුව දවස් 20ක්. ඇයි අර භූතයත් ගිහින් ගිහින් කියනවනේ ජීවත්වයන් ජීවත්වයන් මැරෙන්න නම් එපා ජීවිතේ වටිනවා කියලා කියනවා. මම මේකෙන් තේරුම් ගත්තේ මේක නම් රහත් වෙන්නම පින තිබිච්ච එකක් කියලා. නැත්තම් මෙහෙම බේරිල්ලක් නම් බේරෙන්න බෑ. දැන් නම් මේ සුටුස් ගාලා පණකෙන් යනවනේ. මේ වාහනේ හැපිනවා වැටෙනවා මැරිලා. අර අර බ්ලොයිරල්ල වගේ. අර කුකුළු මැරින්නේ හැපිච්ච ගමන්. දැන් මිනිසුත් ඒ වගේ. මේ හැපිනවා මේ මැරෙනවා. පණහයිය නැහැ. දැන් බලන්න මේ පින් තියෙන කෙනා මෙයා මොන හරි සංසාරේ පින් කරපු කෙනෙක් වෙන්නේ ඇති. නැත්තම් මෙහෙම මේ චාන්ස් එකක් කොහොමද වැටෙන්නේ? එතකොට දැන් බලන්න මේ මුදලාලි, ඒ කියන්නේ මාමයි බෑනයි. එතකොට මාමගේ යහපත් ගතිගුණ නිසා දැන් බලන්න මේ manuss ලෝකෙදී අපි ඒකනේ කියන්නේ යහපත් ගතිගුණ ඇති කරගන්න ඇති කරගන්න කියලා. ඒ manuss ලෝකේ ඇති කරගත්තු යහපත් ගතිගුණ එයාට මලාට පස්සේ පිළිරලා තිබුණේ නැද්ද? තිබ්බනේ. දැන් මලාට පස්සේ මෙයාගේ ඇඟෙත් වස්ත්‍රයක් නැහැ. නමුත් මෙයාට අස්සය පිටින් අස්සියකුත් මැවිලා අස්සය පිට යන්න ඉන්න පුළුවන්. පෙර භවයක් පේනවා. එතකොට මෙයා දැක්කා බෑනට මක් වෙනවද දැක්කේ? බෑන නිරේ යනවා දැක්කා. අනික මෙයාට මොළේ තියෙන කෙනෙක්. මේ සාමාන්‍යයෙන් අපි වගේ නම් මෝඩකමට මොකද්ද කියන්නේ? දැන් අපි වගේ නම් ඔන්න අපි කියමු අපුන් අපි මැරිලා භූතයෙක් වුණා. ඔන්න අපේ බෑන මැරිලා බෑනව උල ඉඳලා ඉන් තියෙනවා. දැන් අපිට පෙවුණා. මොකද්ද කියන්නේ? බෑනෝ අපි මොකද්ද කියන්නේ නැහැ. තෝ නිසා මාත් මැරුම් කෑවා. කියනවද නැද්ද? තෝ නිසා මාත් මැරුම් කෑවා. දැන් තොට යන්න තියෙන්නේ නිරේ යන්න තියෙන නිරේ පල ගිහින් විඳෝපිය. කියයිද නැද්ද? අනිවාර්යයෙන්ම ඕක තමයි කියන්නේ. මට අපූර්වවට ඉන්න තිබිච්ච එකම ඒකක් නැතිකලාද? ඔව්. සෝහරකම් කරවි එක මගේ කඩේ ගොඩ ගහලා විකුණලා. ඒකට මාත් අහු වුණා. මාත්මලා. දැන් තෝත්තුලියට දැන් පල නිරේ කියලා විඳෝපිය කියලා කියයිද නැද්ද? ආන්න වෙනස. ඔන්න වෙනස. මේ වෙනස තමයි අපිට මේ අහුවෙච්ච වෙනස. මිනිස්යාගේ පරිහානිය කියන්නේ ඕක. ඔක බරපතල විදිහට මිනිස් ගුණදාම ඇතුළ කුඩුපට්ටම් වේගන යනවා. කුඩුපට්ටම් වේගන යනවා. දැන් බලන්න ඉතින් දැන් මාමාවයි බෑනවයි හමුදාවෙන් මේ ආණ්ඩුවෙන් අරන් ගියා. නඩු කිව්වා. මරණ දණ්ඩනේ. එතන මාමට මරණ දණ්ඩනේ මොකද ලැබුණේ?
හිස ගසා දැම්. ඇතර මහම තරහක් නැතුව ගියා හිස ගසා දනගේ දංගෙඩියට. බෑනට උල හිඳ දැන් හිස ගසා දාලා ඔන්න මාම භූතය වුණා. භූතය වෙලා බෑන් ළඟට ගිහිල්ලා මොකද්ද කියන්නේ? ජීවත්වයන් ජීවත්වයන් ජීවිතේ වටිනවා. එතකොට බලන්න මේ දියුණුවක් පේන්නේ නැද්ද මනුස්සත්වයේ? මේ ඇත්තම කියන්නේ මේ දියුණුව අද තියේද? මේ දියුණුව අද නෑ. මේක වුණා නම් අර අර මං අර දෙවෙනිම කියපු කතාව වෙනවද නැද්ද? මට මනුස්ස ලෝකේ ඉන්න තව තිබ්බා. තෝ මේක මේ අවුල් කළා. තෝ හොරකම් කොල්ල ගෙනාවා. තෝ කරපු වැඩි මමත් අහු වුණා. මට මේ මැරුම් ගන්න වුණා. දැන් පල නිරි කියනවද නැද්ද? එහෙනම් මොකද්ද ඒකේ හේතුව? අද මොකද්ද වෙන්නේ මට මනුස්සයාට? ඉක්මනින්ම මනුස්සයා ක්‍රූර වෙනවා. ඉක්මනින්ම මනුස්සයා දුෂ්ට වෙනවා. ඉක්මනින්ම නපුරු වෙනවා. ඉක්මනින්ම නපුරු වෙනවා. අද බලන මනුස්සයාට ඉක්මනින්ම රාගය විසින්නේ නැද්ද? ඉක්මනින් රාගය විසිනවා. ඉක්මනින් ක්‍රෝධය විසින්නේ නැද්ද? ඉක්මනින් ක්‍රෝධය විසිනවා. ඉක්මනින් මුලා වෙන්නේ නැද්ද? ඉක්මනින් මුලා වෙනවා. අද කෙනෙක්ව පහදවන්නත් ඉක්මනින් පහදවන්න පුළුවන්. අපහදවන්නත් ඉක්මනින්ම අපහදවන්නත් පුළුවන්. ඇයි ඒ ඔක්කොම ඔහි කරගෙන යනවා? තමන්ට කියලා පිහිටපු දැනුමක්, තමන්ට කියලා පිහිටපු අවබෝධයක්, පිහිටපු තේරුම් ගැනීමක් මොකුවත් නැහැ. ඉතින් කාලය තිස්සේ දහම් වරසටම් කරන මමත් මේ කාරණේ දැන් හොඳට දන්නවා. මේ ලොකු පරිහානියක් තියෙනවා කියලා. ඒ පරිහානිය මැද්දින්ට මේ අපි කතා කරන්නේ. එතකොට දැන් බලන්න මේ සිද්ධිය නිකන් කල්පනා කරන මේ සිද්ධිය අපිට වුණොත් ඕක වෙනවද නැද්ද? ඔව්. එහෙනම් අපි බලන්න අපිට මේ පාඩුවේ බිස්නස් කරගෙන ගියා මේක නැති ගොලාම මෙහෙම කළා. එහෙමනේ වෙන්නේ. දැන් බලන්න බේරගන්න විදිහ. මෙන්න මේ ಗುಣ අද මිනිස්යාගේ නැtei කිව්වට කමක් නැහැ. එතකොට මිනිස්යාට ಗುಣ නැති වුණොත් යන්න වෙන්නේ කොහෙද? අන්න මැරෙන මැරෙන ඒ දුගතියේ. සුගතියක අහලක යන්න කෙනෙක් නැහැ. නැත්තම් දැන් මං කියේක දැන් බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියන එක, ඒ සරණ යනවා කියන එකට අවබෝධයෙන් නොතිබුණොත් ඒක නිකම්ම නිකන් තාලයකට කීමක් විතරයි. තාලයකට කිව්වා කියලා සරණ පිළිහිටනු නම් ඉතින් අනිත්‍ය පිළිහිටනු තාලට කියන හැටියට. තාලයට කියන පමණින් පිළිහිටන්නේ නැහැ. ඒක කරුණු තේරුම් ගන්න කරන්න ඕනේ. ඊළඟ කාරණිය අද අපිට තේරුම් යන තව එකක් තමයි ගුණයක් ඇති කරගත්තොත් වර්තමානයේ මේ ගුණේ පවත්තන්න ලේසිද අමාරුද? අමාරුයි. අපි හිතේ පැහැදීමක් වුණත් නිතර සිහි කර කර ඉන්න අමාරුයි. ඒ කියන්නේ ගුණවන්ත දේ අමතක වෙනවා. මනසින් ගිලිහි යනවා. හැබැයි නුගුණට අයිති දේ පිහිටනවා. නුගුණට අයිති දේ පිහිටනවා. ගුණයට අයිති දේ ගිලිහි යනවා. මේක පේනකොට ඔන්න අනතුරු හඳුන ගන්න ඕනේ. මේ මෙහෙම එකක් දැන් තියෙනවා කියලා. මේ මේකක් තියෙනවා කියලා. ඒක නිසා තමයි ඔක වෙන්නේ. ඉතින් මේක කියන හරි ලස්සනයි. උල හිටවපු කෙනා සනීප වුණා. නිදහසේ යනේන කෙනෙක් වුණා. සුවපත් වුණා. උතුම් කප්පින මහරහතන් වහන්සේ ළඟට ඇවිදින් පැවිදි වුණා. ලිච්ඡවි රජු මේ පුද්ගලයා දෙන්නම මාර්ගඵල අවබෝධ කළා. මෙලින්ගට අවසන් ගාථාවේ තියෙන්නේ සත්පුරුෂයන් වහන්සේලාව සේවනය කළ විට ප්‍රතිඵලය උකයි. සත්පුරුෂයන් වහන්සේලා සේවනය කළ විට ප්‍රතිඵලය උකයි. ජීවිත අවබෝධය ඇති සත්පුරුෂ ආශ්‍රයේ මහත්ඵල ලබා දෙනවා. හුලමතුන් පුරුෂයා රහත් ඵලයටපත් වුණා. අම්බසක්ක රජතුමා සෝවම් ඵලයටපත් වුණා. බලන්න එතකොට බුදුරජාණන් වහන්සේ පහළ වෙලා මේ ධර්මයේ දේශනා නොකරන්න අපිට මේක කිසියම් ආකාරයකින් විසඳා ගන්න පේනතික් මානේ විසඳුමක් නැහැ. පේනතික් මානේ නැහැ. මේක කියා දෙන්න කිසිම කෙනෙක් නැහැ. දැන් නම් ඉතින් මහමෙවුනාවෙන් අපි ධර්මයේ කියපු නිසා දැන් කොහෙන් කොහෙනුත් මේ ධර්මයේ ඇහෙනවා.
හැම තැන මීටික් මහමිවුණාව දාණ්ඩ ඉස්සල්ලා තිබිච්ච ධර්ම ප්‍රචාරය මේකයි අතර පරීක්ෂණයක් කරන කෙනෙකුට ඔන්න හොඳ අවස්ථාවක්. මීට අවුරුදු 15කට කලින් රටේ ගියපු ධර්ම ප්‍රචාරක කටයුතුයි දැන් යන එක අතර වෙනස හොඳට දැනගන්න පුළුවන්, හොයාගන්න පුළුවන්. අහපු නැති සූත්‍ර දේශනා දැන් ඇහෙනවා. ඒකයි. එතකොට ඒක කොහෙන්ද මේ ධර්ම ප්‍රචාරී ඉස්මතු වුණේ කියන එක දන්නෝ දනිති. දෙවියුත් දනිති. ඉතින් ඒ නිසා මේ දුර්ලභ අවස්ථාවක් මේ ධර්මය අහන්න ලැබෙන. දුර්ලභ අවස්ථාවක්. මේ දුර්ලභ අවස්ථාවේ අපට මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ සාර්ථක කරගන්නට, ඒ කියන්නේ මං කිව්වා අපි දියුණු වෙන්න ආසයිනේ. මේ දියුණු වෙන්න ආස කෙනාට තියෙන්න ඕනේ තව එකක්. මොකද්ද? දියුණු වෙන්න ආස නම් තව එකකට ආස නැති වෙන්න ඕන. මොකේද? පිරිහෙන්න. පිරිහෙන්න ආස නැති වෙන්න ඕනේ දියුණු වෙන්න ආස කෙනා. පිරිහෙන්න හේතු වෙන දේවල් තියෙන්නේ Taman ළඟ නම්. තමන් ළඟ තියෙන කරුණවලින් නම් පිරිහීම උපද්දවලා දෙන්නේ, පිරිහීම ඇති කරලා දෙන්නේ. එහෙනම් තමන් ළඟ තමන්ව හානි කරන දේවල්, තමන්ට හානි කරන දේවල් තමන් ළඟ තියෙනවායි කියන එක තමන්ට පේන්න ඕන, තමන්ට වැටහෙන්න ඕනේ. මොනවද මං අර කිව්වේ? ඊර්ෂියව හටගන්න හිතේ. නමුත් හිතේ හටගන්න ඊර්ෂියා ඊට පස්සේ වැඩ කරන්නේ කොහෙද? ඇසේ. ඊට පස්සේ වැඩ හිතේ හට ගන්න ඊර්ෂ්‍යාව වැඩ කරන්නේ කන්නේ. හිතේ හට ගන්න ඊර්ෂ්‍යාව වැඩ කරන්නේ නාසී. ඊට පස්සේ මේ දිවේ හිතේ හට ගන්න ඊර්ෂ්‍යාව වැඩ කරනවා කයි. ඊට පස්සේ මේ ආශ්‍රයෙන් හිතනවා. එතකොට මිනිස්සෙක් සාමාන්‍ය ගියක් හදුවත් මෙයාට පේන්නේ ඒක මහා බංගලාවක් වගේ. සාමාන්‍ය මිනිසියෙක් නිකං වස්ත්‍රයක් ඇඳගෙන ගියත් පේන්නේ රාජාභරණ සැරසිලා යනවා වගේ. ඊට පස්සේ කරන්නේ මොකද? හූල්නවා. හූල්ල හූල්ල ඉන්නවා. එතකොට ඒක තමයි පිරිහීම කියලා කියන්නේ. ඒකට අකමැති වෙන්න ඕනේ. පිරිහීමට අකමැති වෙන කෙනෙකුට හොඳ දෙයක් තමයි දියුණුවට ආසා කිරීම. කාගෙත් දියුණුවට ආසා කිරීම. දැන් සමහර අය ඉන්නවා මේ පන්සලක දියුණුවටවත් කාස නැහැ. ඉරිසියා කරනවා. දැන් මෙහෙට ඇවිල්ලා දැන් බලන්න මේ ශාලාවේ මහා මුතු දෙයක් නැහැනේ. මේකේ ෆෑන් දාලා තියෙනවා. බිමට මේ ටිර අසෝකල්ල කියලා බැන බැන කීපයගෙන මන් දන්නවා. බලන්න. ඒ කියන්නේ මොකද්ද හොයන්නේ? මැටි ගාලා පොල් අති බැල ඉන්නව දකින්නකට සතුට වෙන්නේ. දියුණු වේද ඥාතියා? ඇයි දියුණු වෙන්නේ නැහැ? මම ළඟදී දැක්කා හරි ලස්සන මේ වීඩියෝ ක්ලිප් එකක්. මට හරි සතුටක් ඇතුණ එක දැකලා. මං හිතන්නේ ඒක ප්‍රංශෙද මන්දා. ගොවිපොළක්. ගොවිපොළක උසට දිගට වැල් වැල් යවලා තිනවා මිදිවැල්. එතකොට මේගොල්ල මිදිවැල් වවලා තිනේ දෙපැත්තට මිදිපකුර මෙම වැක්කිරෙන්න. එතකොට ඒ උස ඒගොල්ල මැෂිමක් හදලා දෙපැත්තෙන් රෝද තිනවා මේ වැල්ල උඩින් අර බුල්ඩෝසර් වල තියෙන අර මේ ඉස්සරහා ඩ්‍රයිවර් ඉන්නේ, ඒ වගේ එකක් උඩ තියෙනවා. යා මේක පදෝගන යන වැල ඇතුලින්. ඒතකොට වැල යට මේ යට යට තියෙනවා. මෙයා මෙහෙම උඩින් යනවා මේක පදෝගන. හිමෙන් යනකොට ඒකෙන් අඬෝලින් අල්ලලා අර අතු හොල්ලනවා මෙහෙම කිසි 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 ගාලා. එතකොට ඒ ඔක්කොම මිදි ටික වැටෙනවා අර භාජන වලට. මෙහෙම ගිහිල්ලා ඉවරලා ලুকু මේ ටේලර් එකට මිදි ඔක්කොම වැටෙනවා. හලනවා. ඉතින් මං බල සතුන හනේ මිනිස්සු කොච්චර ලස්සනද හිතලාද, කොච්චර හොඳට කල්පනා කළාද. ඉතින් ඔය ඥානේ හුණගවත් වෙදිලා යාපට මොකෝන්නේ නේ. ඒකනේ අර මට මතක කුමාරතුංග මුනිදාසයන් කිව්වා, අලුත් අලුත් දෑ නොතකන ජාතියලොව නොනගී සිඟා කෑම බැරුණ තැන ලගී ගයා මරගී. හිතන්න බෑ කවුරර කෙනෙක් ලස්සන්ට ද මට මේ සම්බුදු රාජ මාලිගා හදන කාලේ බැන්නීම හාමුදුරුවරුටි කොච්චරනම් ගැරෙව්වද මේ රත්තරම් පාට ගානවා කියලා. දැන් ඔය අපූරුවට ගන්න හැමතැනම රත්තරම් පාට. මේ මොකද්ද මේ ඊරිසියාව? ඊරිසියාව කියන්නේ පරිහානීය කරුණක්. ක්‍රෝධය කියන්නේ පරිහානීය කරුණක්.
එතකොට ඉරිසියාව ක්‍රෝධය කියන එක කාටවත් තුවමනා කරන එකක් නෙවෙයි. ඒක කාටවත් අදාළ කාටවත් පිහිට පිණිස පවතින්නේ නැහැ. ඉතින් අපි පිටරටක අර වගේ එකක් දැකලා අපිට ප්‍රීතිය හට ගන්නවා. අනේ මිනිස්සු කොච්චර පහසුවක් හදාගෙනද? දැන් අපිට මුකුත් නැහැ. මං හොඳ කාරණයක් කියන්නම්. අපි අඳුරන මහත්යෙකුගේ ගෙදර පැණිවරකා ගස් දෙකක් තියෙනවා. මේ පැණිවරකා ගහේ එක ගහක පැණිවරක ඉදුණා. මේ මහත්ය පැණිවරක ගෙඩි ගෙනත් දෙනවා අපිට. ඒක වැළඳුවාම සතියක් මතකයි. ඒ කියන්නේ හොඳට වරක මදුල මහතයි, හොඳට මස් තියෙනවා, කහ පාටයි, මෙහි අරෙහි වරක කපනවා නම් මෙහෙට සුවඳ එනවා. මෙහෙම වරක මදුල ඉස්සුවාම පැණිවෙක් එනවා. මේ දැන් එතකොට ඒ මහත්යගේ ඒ ගෙදර තිබිච්ච එක ගහක ගෙඩි එක්කෙනෙක් කිල්ලලා තියෙනවා. අපිටත් දෙන්න වරක ගෙඩියක් කියලා දුන්නා. තාවේ කෙනෙක් ආරංචි වෙලා ආයෙත් ඉල්ලුවා. මහත්යලා ගෙදර ලහුද පැණිවරක තියෙනවා කියලා ඉල්ලුවා. දුන්නා. දීලා ගියා. දැන් මේ පාර ගහි ගෙඩි හැදෙනවා. අර වරක මදුළු වල පැණි නැහැ. මට ඒ මහත්ය කියනවා හරි පුදුමයි ස්වාමීනි, මේ වරක ගෙඩියේ කැපුවාම නාටි වෙච්ච කොස් තියෙන්නේ කියනවා. කහ පාටත් නැහැ කියනවා. සුදට හැරිලා හාන් වගේ කියනවා. සාමාන්‍යයෙන් අර බොම්බයි ලුණු තියෙන අර මහත ලුණු පෙත්ත වගේ කියනවා. දැන් වරක මේ මිනිස්යාගේ පරිහානිය. මම ඒ මහත්යට කිව්වා ඒකට ටෙස්ට් කරන්න කියලා ක්‍රමයක්. මං කෝ ඉටිරියද්දකින් කොටසක් වහන්න කිව්වා ගහේ. වහලා මේක සංඝයාට කියලා වෙන් කරන්න කිව්වා. උඩ ටික මිනිස්සුන්ට දෙන්න කිව්වා වෙනස බලාගන්න. බලන්න පරිහානිය. කාට හරි බෙදෙනකට ඒක රසිත නැතු යනවා. ඇයි මේක කන්නේ මේ මහතයට පින් දීලා නෙමෙයිනේ. කන්නේ මුන්ට හම්බ වෙලා තියෙන වරක මදුලේ රස. මේවනේ කන්නේ හැමදාම. රසක් ඉතුරු වෙයිද? රසක් ඉතුරු වෙන්නේ නැහැ. මේ පරිහානියේ මැද්දේ තමයි අපට මේක බේරිලා යන්න තියෙන්නේ. මේ මනුස්ස ලෝකේ ඇවිල්ලා ගුටි කකා යන්න තියෙන්නේ. බේරිලා මේ ආත්මි මනුස්සයන් අතර මෙහිම පරිහානියක් නම් ඔබ දැනගන්න මේ පරිහානියේ භුක්ති විඳින ඊළඟ පරම්පරා දෙක තුන කොහොම මේක ගෙනියයිද කියලා මේ පරිහානිය ඉස්සරහට. ගුණමුකුත් නැහැ ගෙනියන්න ඉස්සරහට. පරිහානිය කියන්නේ නැකත දශමිට බලයි. ඒව ඔක්කොම දශමට කරයි. ආරි චාරිත්‍ර කියලා කරයි ඒව. ආරි චාරිත්‍ර පැත්තක මේ තියෙන ආරි චාරිත්‍ර. මොනවාද? පංචශීලී ආරි චාරිත්‍රය. තෙරුවන් සරණ යමු. දානශීල භාවනා ආරි චාරිත්‍ර. ඒව තියෙන කාලේ තමයි මිනිස්සු සන්තෝෂයෙන් වාසය කළේ. මිනිස්සු දියුණු වුණේ. දැන් බලන්න මේ මිනිස්සුත් එක්ක භූති මූණට මූණ කතා කරනවා. අඩුපාඩු කියා දෙනවා, පැහැදිලි කරලා දෙනවා. කොච්චර ලස්සනයිද බලන්න. ඉතින් ඔක්කොම අපිට මේකෙන් ඉගෙන ගන්න හරියට පාඩම් තියෙනවා. මොකද්ද? සෙල්ලමට යමක් කළත් පස්සෙන් එනවා. ඊළඟට පහදිනවා නම් පහදින එක අර මේ රෙද්ද හොද දැම්මා වගේ එක වෙලාවකට පහදින්නයි එක වෙලාවකට අපහදින්නයි ආයෙ පහදින්නයි අපහදින්නයි කවදාම දියුණු වෙන්නේ නැහැ. පහදිනවනම් කරුණ සහිතව පහදින්න ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේ ගැන කරුණ සහිතව පහදින්න ඕනේ. ධර්මය ගැන කරුණ සහිතව පහදින්න ඕනේ. සංඝයා ගැන කරුණ සහිතව පහදින්න ඕනේ. කරුණ සහිතව පැහැදුනා නම් ඒක කවදාවත් අපහැදිම බවට පත් වෙන්නේ නැහැ. එතකොට කරුණ සහිත බව බාහිර කෙනෙකුට දෙන්න බෑ. ඒක තමන් විසින් නුවණින් සැලකීම මත තමන්ගේ නුවණින් සැලකීම මත තමන්ගේ හැකියාව මත ඒකට කියන්නේ යෝනිසෝ මනසිකාරි. තමන් ඒ ආකාරයට මෙනෙහි කිරීම මත නම් ඒක ඇති උනේ මොන ප්‍රශ්න ආවත් ඒක පිළිතන ඔයාට කරුණු සහිත බව. එතකොට කාලයකට පහදිනවා කාලයකට පහදිනවා කියන එක නෑ. ඒත් පහදුනා නම් කරුණු සහිතුනේ පහදින්නේ. පහදුනාම හරියනවා. එතකොට පැහැදින්න උපකාරී වෙන යම් සිතවිලි රටාවක් නම් ඒ සිතවිලි රටාව
එයාට පිහිටලා තියෙන්න ඕනේ. ඒක ඇති කර ගන්න ඕනේ. එහෙම ඇති කරගෙන ගුණ ධර්ම දියුණු කරගෙන ඔය සීලය ආරක්ෂා කරගෙන දම්පෙන් පූජා කරගෙන මේ කර්ම කර්මඵල පිළිබඳ තද විශ්වාසයක් ඇති කරගන්න. තද විශ්වාසයක්. දැන් මෙහෙම ඇති කරගද්දී අනුන්ගේ මේ කෙනෙහිලිකම් වලට තමන් බඳුන් වෙනවා එක එක අවස්ථාවල. එතකොට මොකද්ද කරන්න ඕනේ? එතකොට තමන් කොච්චර හොඳ වුණත් අනුන්ගේ කෙනෙහිලිකම් වලට තමන්ගේ බඳුන් වෙද්දී තමන් අප්සෙට් ගන්න හොඳ නැහැ. මොකද්ද ඒකට කරන්න ඕනේ? හිතන්න එයාගේ කුඹුරේ ආ වගා කරගත්තා වයාට උන හැටියට. අපි මක් කරන්නේද? මගේ කුඹුර මං වගා කරගන්නවා මට ඕන හැටියට. ඒත් තමන්ගේ කුඹුර වෙන හැටියට වගා කරන්න දෙන්නේ නැහැ නේ. තව කෙනෙක් බැනලා, තව කෙනෙක් ගරහලා අපහාස කරපු ගමන් අපිත් ඒකට ගරහන්න අපහාස කරන්න ගියොත් මේ එතකොට තමන්ගේ කුඹුරේ බීජ සපයන්නේ කවුද? අරයා සපයන්නේ. කවුරු හරි බැන්න කියමු. බැන්න ගරහලා අපහාස කරනවා. එතකොට අපිත් කරනවා ඒක. එතකොට අරයා අපිට බීජ දුන්නා නේද? වගා කරගන්න. එතකොට ඒ වගේ නොකොට තමන් විසින් තමන් ඉවසාගෙන ඒ වගේ දේවල් නැකට මේක ලෝකේ හැටි. මේක මේ සමාජේ හැටි. මේ ජීවත් වෙනකට මොන දෙන්න තියෙන හැටි. මේ දුෂ්ට ලෝකේ හැටි. තමන්ගේ කුඹුර තමන් වගා කරගන්න, එයාගේ කුඹුර එයා වගා කරගනි. එයා එයාගේ ඵල නෙලා ගනි. මම මගේ එක වගා කරනවා කියලා. එයා තව කෙනෙක් බැනපු ගමන් තමන්ගේ හිතේ ක්‍රෝධය හටගත්තොත් ඒ බීජ දුන්නේ කවුද? හරි බැනපු එක්කෙනා. එහෙනම් කුඹුරු දෙක සමානයි. එහෙම නේද? එහෙම තමයි. තව කෙනෙක් තමන්ට ඉරිසියා කළා කරහනවා. තමනුත් ඉරිසියා කළා කරහනවා. කුඹුරු දෙක සමාන නේද? එහෙම සමාන නොවෙන්න නම් එක එක කිනාට වගා කරගන්නදී වගා කරගන්න අරින්න. අපිට ඔක්කොම නවත්තන්න බෑ. තමන්ගේ වගාව පරිස්සමින් කරන්න. එතකොට මේ මං කියේක අපේක්ෂාව තියෙන්න ඕනේ. උසස් තත්ත්වයකට පත් වෙන්න ඕනේ කියලා අපේක්ෂා. ඒ අපේක්ෂාවෙන් තමයි පුද්ගලයා ලෝභ නැති වෙන්නේ. ඊළඟට ඒ පුද්ගලයාට සතුට උපදින විදියට පින් කරගන්න ලැබෙන්නේ. ඒ හැමදේම ලැබෙන්නේ ඒ තමන්ට පින් කරේ තියෙන අපේක්ෂාව නිසා. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ ළඟට ධර්මයට පැමිණිලා මේ ධර්මයේ ඉගෙනගෙන මේ අපි මේ රැස් කරනදී අපට මේ ගෞතම සාසනී චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න හේතු ආසනාව වේවා.